मानव धर्मता अपो निर्वचने करे मम क्रिकेट भारतीय नपड़ी हाँ दुरुते हरी आस है हम अरे अंदर कड़ी अंबुड़ी कहा गया क्रिकेट गाने दे पेन ने गाने दे ना रहे तो कले के देखता नहीं ला लोग ये लोग हाँ दुरु ले तेरे दिन उन्हें महत्व से लंक ले अंदर पाव में मिनी सोचा ये क्रिकेट गाने दे मैं अध्याय की विदला और दो हाथली के पास है मगे पुता था और भी मगर मम्मी का मगे पुता दे දැන් ගොඩක් අය මේ සින්දුව ලිව්වාම හිතයි මේ මමයි මගේ බිරිඳ අතර සිද්ධ වෙන සිද්ධියක් කියලා. සිද්ධ නොවෙනවමත් නෙවෙයි මෙච්චර නෑ. විදහා අධ්‍යාපනයේ උපරිම කලවින්දි අපි ඉස්සර ඉතින් ඉදී මායි ඔය ලාල් ජයන්තයි කියලා යාළුවෝ. දිමුතුල අපි ඉඳන් ඉන්නේ නිදාස් අධ්‍යාපනය හොයාගත්තේ අපි කියලා. සරෝජා දැන් ලොකු වෙලා ඇති තාම එහෙමයි ආපනේ ගුරුතුමී පෙන්ෂන් ගිහින් නැති ගීතා අක්කගේ ආසනේ මඩුපල්ලි ට්‍රිප් එකට සෙට් වෙන ඩුවල් ඒසි වාහනේ සිංහලේ කියලා ගහන් ඇති ගැම්ම ඒකයි කාරණේ මඩ කලපුවේ පොඩි කඩයක් දාගෙන බිස්නස් එරම හොඳට කරගෙන සන්තෝෂේ අපි සාමයේ හිටියා මල්ලී බොම ඉස්සර සන්තෝෂේ අපි සාමයේ හිටියා මල්ලී බොම ඉස්සර බෝතල් පතරේ බෝතල් පතරේ අයිබන් කෙනෙකුගේ හිතේ පහළ වෙන රසවින්දනය කියලා කියන්නේ නිසල්මනේ ගලා යන රස ගඟුලක්. එහි එගොඩ මෙගොඩ අය ඉන්න පුළුවන් සමහර වෙලාවට ගලා යන අය ඉන්නත් පුළුවන්. ඒ වගේම නැරඹුම් කරුවෝ ඉන්නත් පුළුවන්. මේ සියලු දෙනාම එක තැනකදී මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ වගේම අවස්ථානුකූල රසවින්දන සීමාවල් තියෙන්නත් පුළුවන්. තනින් තන වෙනස්වන වෙනස්වමින් අලුත්වන කලාවේ නව මං හොයාගෙන යන්නට නිරන්තරයෙන් උත්සාහ කරපු ජේෂ්ඨ කලාකරුවෙක් නිවේදකෙක් මේ ආදී වූ විවිධ සන්නාමගතව ඔහුව අපට හඳුන්වා දෙන්න පුළුවන් විශේෂයෙන්ම මේ පුවත්පත්වල පිටු පිරෙන්න කවි ලියපු කවියෙක් ඒ වගේම තාම ජනප්‍රිය ගී ලියූ ගීත රචකයෙක් මේ විවිධ දේවල් කියලා ඔහු ගැන කතා කරනවට වැඩිය මං හිතනවා වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල කිව්වහම එතනින් ඔබ කියවා ගනි ඔහු ගැන සියලු කතා අයිබෝන් ඔබට අයිබෝන් ඉතින් කවි හරි සමීපයි අපි හැමෝටම මං දන්නවා ඔබට පුංචි කාලේ ඉඳලම කවි සමීපයි මේ කවි සහ කවි මතක ගැන චුට්ටක් කියලා කතාවට පාරක් අපි හදාගමු. ඔව් මේ කවි කිව්වහම දැන් එකපාරටම අපිට මතක් වෙන්නේ පොතක පතක ලියු කවිනේ මට මුණ ගැහෙන්නේ එහෙම කවි නෙවෙයි. මට ඇහෙන්නේ කියේ මට ඉස්සලම දකින්නව නෙවෙයි ඇහෙනවනේ ඇහෙන්නේ ජන කවි. අපේ මම කහට ගස් දීලිය ප්‍රදේශයේ පොඩි කාලේ ජීවත් වෙනකොට ඒ නාතීන් කියපු ජන ඒගොල්ලන් තිබ්බ ජනශෘතිය නැත්නම් ජනවහරේ එන දේවල් වගේම ජන කවිය විවිධ නාදම මං ඇහුවා. ඒ නිසා මට තිබ්බේ පොත් කියවපු මූලික රසයක් නෙවෙයි. ඇහිච්ච රසයක්. ඒක හරහා තමයි කියවන්නත් මං හිතන සමහරට උනන්දු වෙන්නේ ඇත්තේ.
මම මූලිකව කවිය කියන එක විශ්වාස කරනවා මට මම නාට්‍යයත් කවියක් කියලා සලකන්නේ අපි කවියෝ කියන්නේ බෙස්ට් කවියා කියන්නේ කවි ලියුවින්නම නෙවෙයිනේ ඒ නිසා ඊට පස්සේ හඳුනා ගන්න මේ දේවලුත් වචනින් ඇහෙන දේවලුත් ඊට පස්සේ පොතපතෙනුත් ඊට පස්සේ පරිගණකේනුත් අපිට අවසාන වශයෙන් කෙනකොට අලුත් මාධ්‍ය හැරිර ගත්තාම මේ තියෙන මේ සමාජ මාධ්‍යනොත් හැම එකෙම කී වෙන්නේ මම විශ්වාස කරනවා අර අර අරකේ ඩෙවලොප්මන්ට්ස් කියලා මූලිකව මම අසු ප්‍රාථමික අවදී කාව්‍ය හෝ කවි හෝ ජන කවි හෝ සින්දු වල දිගුවක් තමයි මේ අපි අද දකින්නේ අර සාකච්ඡා කරන්නේ ඇත්තම මේ ඒ කාලේ දැන් ඔබට මතක කාලේ පුංචි කාලේ එහෙම මේ මේ කවි වලින් සංනිවේදනය කරාද කවි සංවාද සංවාද කියන්නේ ඇත්තම මේ අර හිටිවන සංවාද වගේ නෙවෙයි නිකන් කවියෙන් කවියට පණිවිඩ හුමාරු වෙච්ච කාලයක් එහෙම මතකයක් තියෙනවා තිබ්බා ඒ කියන්නේ ඇත්තම මම හිටිය ගමේ අපි හිටිය ගමේ මම ඒ කාලේ වෙනකොට ඇත්තම විදුලි එහෙම තියෙන බොහොම සීමිත ගෙවල් ටිකකට කාඩ ගත්ත කියලා කියලා දන්නෝ ඒ කාඩ ගත්තේ ටව් මේ කඩ හත අටක් තිබ්බේ ඉස්පිතාල ඩිපෝ කාර්යාල පොලිසිය වලට තමයි ලයිට් තිබ්බේ චුට්ටක් එහාට ගියාම කෝන් ඇවට ගියාම පැත්ත කළුවරයි කැලේ ඒක විශේෂයි ඒ ගම්මුල ගෙවල් වල විදුලිය නැහැ හේම් පැල් ඒවා තිබ්බා ඒවා සජීව දැක්ක මිනිහෙක් නම ඉතින් විශේෂයෙන් අලි ඉන්න නිසා මේ උඩ පැලක සිටීමේ අවශ්‍යතාවය ඇවිල්ලා ඒ උඩ පැලවල් වල කට්ටිය එක එක තැන් වල මම හැමදේම මගේ දෙසුම් වලදි කියන්නේ මේ වයර්ලස් එකක් මම ඉස්සල්ලාම දැක්කේ පැලේදී මම දැක්ක පළවෙනි වයර්ලස් එක තමයි අපේ මාමලා ලොකු අප්පච්චිලා බාප්පලා මේ පැලේ ඉඳන් අර පැලට කියන කවිය වයර් නැහැ ඊට පස්සේ අපි රේඩියෝ සිලෝන් දැනගත්තා සා රේඩියෝ එක ගෙනල්ලා වයර් නැතුව මෙහෙම වික්ටර් රත්නායක සින්දු කියනවා දැක්කේ අර වයර්ලස් ඒ කියන්නේ මේ වාඩි විශ්වාස කරන්න මේ හැතැම්ම සාමාන්‍යයෙන් හැතැම්ම දෙකක් විතර කිලෝමීටර් නෙවෙයි ඈතට තියෙන තැනකට රාත්‍රී ඇහෙන් හයියෙන් කෑ ගහලා කවි කියනවා බයට දුකට ඕන එකට විශේෂයෙන්ම අලි ආපුවාම ඒ තිගැස්මත් එක්ක අපිට ඇහෙන පිච් එක හරි වෙනස් ඒ පිච් එකට කිව්වහම මුළු ඈත ගම්මාන වලට මැහෙනවා හැබැයි බයේ රසයක් තියෙනවා බය කියන්නේ රසයන්නේ එන්නේ ජන රසය මම කුඩා කල මට විඳින්නට පුළුවන්කම තිබ්බා ඔය සද්දබද්ද නැති පරිසරණේ අද වගේ හිටින් එතකොට බුත් නෑ ඔව් එතකොට තව දුරට හොඳට ඇහෙනවා ඔව් කොමුණත් මේ අපිට මේ ඒ භාවිතාව අනුව ඕන දෙයක් ඕන තැනකට හරව ගන්න පුළුවන් ඔබ නාට්‍යයේදී දැක්කහම එක කෙනෙක් ගීත ලියනකොට තව කෙනෙක් රේඩියෝ දැන් අපි ඉස්සර සවන අහන කාලේ මද්දහන ශ්‍රාවනේ ඔය කැවට සංකීපයක් කරා මම ආස මද්දහන මද්දහන මොකද හේතුව මම හිතන්නේ සුරාජ් එක්ක ඔව් කරා දවල් 12ට විතර කරපු 12 2 ඔව් 12 2 කාලේ තමයි මට මතකම කාලේ ඒ 12 2 ඒක අතාරින් නැතිව අහන කාලයක් ඉතින් එහෙම කරනකොට මේ එක එක භූමිකා දැන් අද කවි තෝරනකොට වෙනම කෙනෙක් මම කැමති කවි තෝරන්න ඔබත් එක්ක පළවෙනි කවියට අපි ආ ඔව් මම අර කිව්වාගේ ටිකක් මට ඔය වගේ දේවල් නිර්මාණාත්මක දේවල් මට හසු වෙන්නේ ටිකක් නෝන් ඇකඩමික් ලෙවල් එකෙන් එතකොට ලියපු දේවල් මට ඇහුනේ හඬින් වගේ කවි තෝරා ගැනීමේදී මම ලියෝ කවිත් ඒ වගේ මට හිතෙන්නේ මම අපි ඔය කිව්ව විකල්ප පුවත්පත් ධාරාවේ කාලේ කවි හැටියට බෝඩින් කරුව හැටියට එකට මම හිතන්නේ වැඩි වර්ධන දලුපත තිඹිරි ආගම ලියනගේ මහාචාර්ය ලියනගේ අමර කීර්ති යන්නෝන් ජසනාත් ධම්මික බණ්ඩාර මේ මේ සෙට් එකම එකට වෙසිච්ච කට්ටියනේ එතකොට ඒ ඒ ඒ නිසා අර මොනවාද මේ මිහිඳු හාමුදුරුවොත් එක්ක ආපු අර අර පණ්ඩුක උපාසකයා වගේ මමත් එහෙම කවි ලියනවා වගේ කවි මම බැලුවේ ඒ නම් ටික ඇහුවාම නොලිවුවනම් වෙන ප්‍රශ්නයක් මම කවි පොඩා කලින් නම් ලිව්ව කෙනෙක් ඉස්කෝලේ බිත්ති පත්පත් කවි ලියපු කෙනෙක් හැබැයි මම ඔය මිනිස්සු ටික හම්බ වෙනකොට කවි ලියවිලා අතහැරලා තිබ්බේ කියන මට කවි එපා වෙලා ගීත රචනා එපා වෙලා එක්කවත් කියන්නෙත් නෑ කොහොම පළවෙන්නේ මොන මොගුලුන් ලියනවද මන් දන්නේ සමගි 20ක් වෙනස්නේ මම ඉගෙන ගන්නෙත් කල්පනා කරන්නේ මේ අනිත් අය දැන් ව්‍යසනාත් මෙඩිකල් ෆැකල්ටි අනිත් අය නම් ආර්ට් ෆැකල්ටි කියමුකෝ මොන මොගුලුද මම කරන්නේ කියලා මම පැත්තකල හිටියට මේ ආශ්‍රයේ ඇසුර
විශ්වවිද්‍යාලය ටාවර පස්සේ හම්බෙච්ච ඇසුර නිසාම මම කවි ලියන්න පටන් ගන්නවා. ඊට ගාන මහින්ද මේ රෑ නිදාගන්න ඉසල කියලා ඊට උදේ කවි ලියලා තියපන් කියලා බුදියන්නේ. මොකද ඔවුන් සමහරලාට සංස්කාරකවරු කවි පිටවලදී ඒ එකල්ලි වුණත් මම ලිව්වේ වෙනස් විදිහේ කවි. ඒ නිසා මම තෝරා ගැනීමෙදි ටිකක් මම හිතන්නේ මේ මං ආසයි වෙනස් වෙනස් ගණේ ලියපු වෙනස් හිතුවිලි තියෙන කවීන්ට හින්දා මම ඉස්සල්ලාම තෝරා ගන්නවා. පළවෙනි කවිය හැටියට මේ ආචාර්ය කීඹිය හෙට්ටි කියන්නේත් මම බොහොම ආදරය කරන ඒ පැටර්න් එකටම කවි ගීත ගොඩාක් රචනා කරන එහෙම සිතුවිලි තියෙන මනුස්සෙක්. කවි කියන්නම් මම ඇත්තටම මේ පන්සලක ලොකු හාමුදුරුවෝ කෙනෙක් එතරේ වැඩලා මේ මේ දවස්වල බොහොම සාසනේ සහ සිවුර ගැනත් කියව නිසා ලොකු හාමුදුරුවෝ එතර හිට මේ පන්සලේ බාසුන් නැහැට ලියපු කවියක්. බාසුන් නැහැ කියන්නේ දැන් විල්ලින් හදනවාට වඩා ඒ වෙලාවේ බාස් තමයි මේ පිළිම එහෙම හදන බාස් කෙනෙක්. යම් යම් පන්සලේ කැටයම් සිමෙන්ති වලින් කරන්න ඕන දේවල් බාර දීලයි හාමුදුරුව ගිහිල්ලා තියෙන්නේ. ස්මාර්ට් ෆෝන් නැත තරම් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ෆනී දෙවන්න පුළුවන්. මේ කවිය පටන් ගන්නෙ දැන් පොඩි මේ මේ හැම එකම දෙනේ නියෝග තියෙන්නේ හාමුදුරුව දෙන. උකුස්සගේ නියපහුරු ලේපාට ගානවා. ලොකු පුතා හරියටම ගඟ මැදට දානවා. හරි මට මේක නාටකීයයි. පටාචාරාවගේ තනේ පැල්ලමක් පේනවා. ඩයලොග් හැරිකුත් එහෙම එන්නේ. පටාචාරාවගේ තනේ පැල්ලමක් පේනවා. මේ අර යවපු ෆොටෝ බාසුනේ ෆොටෝ ඒවල දැන් මේ. फोटो बल बल मे मे कमेंट करना वेलिकोले नतुला पोटिटी कदान एक सोल्यूशन कविया देना लोग हम दुर्की यकागे दत्ट गुलून दान सक्रयागे पुट वारनिश गानो संबुलागे खलव ग्राइंडर गानो बुरेपा मंगई तत्काल बलनो මේ මේක බලන්න මේ මේ විශේෂය මේ කවි විශේෂයේ තියෙන දැන් මේ අපිට තේරෙනවා මේ පටාචාරා ජාතකයේ කතා වස්තුවේ තියෙන දේවල් මැවෙනවා ඇති මෙතන යක්ෂයා ඉන්න සම්බුලා ජාතකයේ පේනවා අපිට රතිගේ තනපට ලොකු වැඩි ගලෝපං මං ඇවිත් බලනකල් පැච් එකක් අලෝපං රංගාගේ ඉනසලුව තව ටිකක් උස්සපං ඒක පල්ලෑ වැඩි වගේ තියෙයි ඔය තිබුණ විදිහටම තණ්හාව හිටපු දෙන්. මේක වරු දෙකක් තියෙනවානේ. ඒ කියන්නේ ඔය තිබුණ විදිහටම තණ්හාව හිටපු දෙන් කිව්වොත් තණ්හා රති රඟා කියන චරිත තුනේ තණ්හා එතනම හිටපු දෙන් කියන්න පුළුවන්. තණ්හාව හොම උතියාගනින් කියන්න පුළුවන්. අනේ කාමුදුරුවරු ලස්සන්ට අඳන්න මේ මේ කියනවා පීක් එකේ මේ කවිය. අනේ කාමුදුරුවරු ලස්සන්ට අඳන්න ආනන්ද තෙරුණු ඉක්මන්ට බඳන්න. මොන දැන් මේ ආර පමහර බෞද්ධ කෙනෙකුට වේදනාවක් ඇති වෙනවා මේ මොකද්ද ඔ මේ කියන්නේ කියලා. නමුත් මේ කවිය ආනන්ද තෙරණුව ඉක්මනට බඳන්න. පිළිමේ බඳන්න. පිළිමේ බඳන්න කියන්නේ කියන්නේ. දැන් අනෙක් හාමුදුරු ලස්සන්ට අඳන්න. ඒගොල්ලන්ගේ සිවුරු පොටවල එහෙම දාන්න. විශාකා කිසාල්ලාගේ රුවම්බා තියෙනවා. සුජාතා සිටුදූගේ අඩුව මට දැනෙනවා. අනිත් විශාකලා කිසාලා ඉන්න කො විශාකගේ පිළිමේ. දෙක නෑ ඒක හදලා නෑ බාසුනේ තාම. දැනට පොඩි රූපයක් ඇඳලා මට එවනවා ස්කෙච් එකක් එවන්න මං ඇවිත් ඉක්මනින් සුජාතා බඳිනවා මෙන්න මේ 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 දුනියයි අර්ථයයි යටි අර්ථයයි ඔක්කොම ගත්තා මං ඇවිත් දැන් මේක මං ඇවිත් ඉක්මනින් සුජාතා බඳිනවා කියපුත් සිවුරු උස්ස ගන්න අපේ හැමදෙරෝ මේ කියන්නේ සුජාතාගේ පිළිමේ මං අහපම් බඳලා දාමු කියන මෙන්න මේ ආවේශයට මං හරි කැමති ඒ කාලේ අපිට අපි අතින් ලියවිච්ච සමහර දේවල්ගේ හැඩ මේ වගේ තියෙන්න ඇති අපිට තිබ්බ නිදහස ඒ වෙලාවේ තිබ්බ කවිය ගැන තිබ්බ හතරස් කොටු ඔලින් පයින්න ගියාම අපිට තිබ්බ අමාරු කොමත් එක් ගත්තාම මේක පොඩි මේකට මේ දැන් සමහර තියෙනවනේ අපි හරි ආසයි ගීත භාවයක් වින්දනය කරලා කඳුලක් සලන්න වේදනාව විඳින්න අඬන්න मेघ पड़ी प्र उत्प्रास प्रहसने उख मत मे कवि इवर तम अंडे
මේ මේ තියෙන කේද වාචක හරියට තේරුම් ගත්තම හරියට තේරුම් ගත්තොත් මේක අඬන කියන්න වෙන්නේ. ඔව්. මම නාට්‍යකරුවෙක් නිසා දෙබසක් හිටියට කිව්වේ. නිසා මේ තමයි ආගම සහ දර්ශනය අතර තියෙන කේද වාචක. මේ වෙමින් පවතින අද වෙනකොට සියලු මාගම්වල ශාස්ත්‍රඥ වහන්සේ කිව් දෙයද අපි මේ කරන්න කියන එකට කී බෙහෙටි හොඳ පාරක් ගහලා තියෙන්නේ. පාරක්. හොඳයි. එහෙනම් අපිට අවසර දෙන්න පළවෙනි කවියෙන් පළවෙනි ගීතය හොයාගෙන ගමන් කරන්න. ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සපයන්නේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණය. විශාරද චතුර ගයාන් ජයනිති සහ විශාරද පුන්සඳා මියැසි ජයනිති ගීවලත් අද ඉන්නවා වෙනද වගේම අපි යමු පළවෙනි කවියෙන් පළවෙනි ගීතය. උපාසකම්මා ඉපදුණු හීන කුලේ මහන කරන්ටයි යන්නේ ඇගේ කොලෝ ඌට නිකායක් වෙන්නට තබා තිබේ අප මුනි වනේ ඒකද හාමුදුරුවනේ බඳීමින් ජන හතුරන්ට යතුරු කැරලි අන්දනය යට කසාගෙන අපවන් වෙන්න පෙර සහලේ අපේ රටේ පන්සල තමුන් නැහිගේ හොඳ වෙල්ලාව ටිකට් විකුණලා පෙරහැර කරනකොට කරඬුවේ ඉඳී විද ධාතුන් වහන්සේලා රට දැය සමය රැකගත් චීවරයයි රට දෙය සමය සුරාකින්නෙත් චීවරයයි ඒවන් සසුන සමහර හිමිවරු නසති කුලගොත් ඥා වගේ විරුහා මුදුරුවරු අදත් නප අතර හිඳමේ ලෙස කියති රට කන උන්ව වනසා රට දැය රැකුම තමයි අපේ අද දවසේ මහානකම වාර ඇතුළෙම සමහර වෙලාවට අවාරයේ සටහන් තියෙනවා අවාරය ආවයින් පස්සේ වාරේ මතක හොයනවා හරියට නිකන් අපි මේ විඳින තට්ටු මාරු දේශපාලනය වගේ මේ ලංකාවේ ගොඩාක් දේවල් ඇත්තටම මේ තට්ටු මාරුවට යටත් අපි මේ මොහොත ගත කරනකොට අපිට ඊළඟ මොහොතේ ඒවි කියලා හිතන තට්ටුවට අපි පුද පූජා පවත්වනවා පන් රූපා කුඩම් පුදනවා ඊට පස්සේ ඒ තට්ටුව ආවහම අනිත් ඒ තට්ටුව අයින් කළ ඊළඟ තට්ටුව ගන්න විදිය වෙනවා මේ 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 ක්‍රමයට මම හිතන්නේ ලොකු පොඩි හැමෝම දැන් හුරු වෙමින් යනවා කොහොමනත් මේ ක්‍රමයට හිත හදා ගන්න හරි අමාරුයි හිත නිවා ගන්නත් හරි අමාරුයි මොකක් කරන්නද කියලා හිතා ගන්නත් අමාරු තැන්වල ගොඩක් වෙලාවට කවියෝ කරන්නේ කවියකින් ඒවා උදාහරණ එක එතින් එහෙම උදාහරණ කවි අතරේ ඔබ තෝරා දෙන දෙවෙනි කවිය
අපි ටිකක් ඔය ටිකන්නේ හොඳටම මේ ත්‍ස්තවාදයෙන් වැටගාපු ප්‍රදේශවල හැදුණු. ඒ නිසා ඒ වෙලාවෙතර මට කිව්වා වගේ ඉස්සෙල්ලා කිව්වා තමයි කියන්නේ තියෙන්නේ මේ කවි නෙමෙයි අපිට ඇහුනේ වෙඩි. අපි ඉස්කෝලේ යනකොට ඉඳන්ම අපි අනුරාධපුරයටත් ඇවිල්ලා 100ක් විතර මෙහෙම පාර දිගේ මරලා දාලා මෙහෙම අපි ඉස්කෝලේ ඉස්සරහින් ත්‍ස්තවාදී කණ්ඩායමක් ගියා. එතකොට අපි දන්නේ කොටි හෝ LTT හෝ කියන්නේ කවුද කියලා හැමකක් දන්නේ නැහැ. මුත්ින් පස්සේ අපිව ජීවිතේ අපේ තරුණ සහම කියන අපේ ජීවිතේම විඳවන්න පටන් ගත්තේ යුද්ධයත් එක්ක. එතකොට මම හැදුන පරිසරය ඔය හොරෝපතන කාඩකට දිදී කියන්නේ ඇතරම ඔය සීමා මායම් ඇති වෙච්ච පැති. ඒ ඔය පැතිවල හිටියත් හැබැයි අපිට එහෙම කවුරුත් එහෙම යුද්ධයට කවි කිව්වේ නැහැ. අපිට එහෙම ඇහුන්නේ නැහැ අපි දන්නේ නැද්ද. හැබැයි කොළඹ ආවට පස්සේ දන්නවා මෙන්න මෙහෙ මාර වැඩන්නේ එන යුද්ධේ වෙනුවෙන් ලොකු තියෙනවනේ කවි ලියවිල්ලක් වයින්න මාර වැඩක් කලා වැඩ අරෙහි තියෙන පත්තර එහෙම වෙනමම තියෙන යුද්ධේ වෙනුවෙන් කියලා දන්නේ පස්සේ. එදිර ඔන්න ඔය ආශ්‍රයෙන් එනකොට ඉතින් අපිත් අර හතරස් කොටු කවියෝ වගේ වැඩ කරන අතරේ ඉතින් මමත් ඒ කාලේ ඔය අර කිව් රංචුවත් එක්ක එකතු වෙලා අපි මේ සාමයට කවි ලිව්වා. ඉතින් හරි සරලම කෑල්ලන ඔය තල්ලත්තයි පොල්ලත්තයි ඔය ටිකනේ තියෙන්නේ හැම වෙලෙම. ඔය ටිකේ තියෙන්නේ. ඉතින් අපි දැන් මට මතකයි අපි මේ කෝච්චිය ගන්නවා තිබුණා. කෝච්චිය යනකොට ඒගොල්ලෝ අපි එකට යන එව්වා උළුඳු වඩේ කතා ඒ මොන කතා තිබ්බත් වෙල්ල මුල්ල වයිකාල් වලින් ප්‍රභාකරන් ඉවරපොරු හැටියෙන් තමයි මේක බේරුනේ. පසුව තිබෙරි මන් දන්නේ නැහැ. නමුත් මං කියන්නේ කවි අදාළ වුණේ නැහැ යුද්ධෙට. යුද්ධේ නැහැ යුද්ධයක් නැවතීම වෙනස කවිය අදාළ වුණාද කියලා මට ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ හරහා බිහි වෙච්ච නිර්මාණ රාශියක් තියෙනවා. අපිට අපිට සමීපව අපි මහින්ද චන්ද්‍රසේකර අපේ වැඩිහිටි අපේ ප්‍රවීණයා එත්තදී අපේ රජරටම ඔහු ලියූ ගීතයක් දීපිකා ගායනා කරපු ඒක නෙමෙයි අද ගායන්නේ මම මේකට මගේ කවියට එන්න. ඒ කියන්නේ මාතොටින් එන උතුරු සුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ දෑස් අගමුතු කඳුළු හංගන සරෝජා මගේ දෝණී වගේ ගීත මන්නාරම් කන්‍යාරාමයේ ඇරිලා නිරෝෂා කිව නිලාර අපේ ලිව ගීත වගේ ඊට රාශියා උතුරු කොනේ නුඹ ඇහි නැහෙන් නඩ රාජා මල්ලි සියතුනේ ඔය ඒ වගේ සෑහෙනදී මගේ නේ එහෙම වෙනම නිර්මාණයක් ආවා. ඊට පස්සේ තව බල්ලසෙනකට සමර ගී කියලා වෙනම එකක් ආවා. තව එහෙම එහෙම මේ යුද කාමීත්වය හෝ නැත්නම් යුද්ධයේ ඇති වූ අනිසු දේවල් පෙන්වන්න හෝ විවිධ ගණයේ ගීත කවි නාට්‍ය චිත්‍රපට නිර්මාණ වුණා. හැබැයි මම මේ ක්‍රිෂාන් සනීර කියන තරුණයා මම හිතන්නේ මේ ෆේස්බුක් එකේ ලියලා තිබ්බ කවි සටහනක් මම තෝරගන්නේ මේක අර ආවේශයම වෙනස් අර මං කිව්ව මේ එලියට පැන්නීමක් අවුට් ඔෆ් ද බොක්ස් ප්ලේ කරලා තියෙනවා. අර වගේම පටන් ගන්න යාගේ හිතපු එකපාරට මට හිතෙනවා අරකත් දන්නෙත් නෑ කියලා. සරෝජා දැන් ලොකු වෙලා ඇති තාම එහෙමයි යාපනේ. ඒක හරි සාමාන්‍ය කාරණය. ගුරුතුමී පෙන්ෂන් ගිහින් ඇති ගීත අක්කගේ ආසනේ. දැන් මෙන්න තියෙන හොඩ විශාන් අල්ලගන්න තැනක් දැන්. ආසනයි ගීතයි කිව්වහම අපිට මතක් වෙන්නේ වෙන චරිතයක්. ඔව් ඒක දකුණේ. මේ කවුද මේ නමට අනර්කලි කියලා දැම්මත් හරි. මඩුපල්ලි ට්‍රිප් එකට සෙට් වෙන ඩුවෙල් AC වාහනේ. ඔන්න දැන් මේ පශ්චාත් යුද්ධ සමයේ එන සිතුවිලිනේ. මේක යුද්ධ උරුගාන ට්‍රිප් යන්න මම දැන් තණ්හාරත් තියනවා චිත්‍රපටිය ගත්තත් අපේ මේ ලංකාවේ නිර්මාණයක් වෙච්ච එකේ තියෙන්නේ චලේ යන්න නාන්න. ඕකනේ කතාව තියෙන්නේ. යුද්ධ උරුහාම පෙට ඕනෝනේ ගිහිල්ලා උන්ගේ මූදේ නාන්න. එන එකක් නෙවෙයි. ඉතින් මේකෙත් තියෙන්නේ එහෙම දැන් මඩුපල්ලි ට්‍රිප් එකට සෙට් වෙන ඩුවෙල් AC වාහනේ. සිංහලේ කියලා ගහන් ඇති ගැම්ම එකයි කාරණේ. ඒ ඔක්කොම තියනවා මේක. අතුරු දන්නූ යාළුවන් නැති තාම පෙන්ඩිං ලිස්ට් එකේ. අන්න දැක් අන්න එනවා ඒ වේදනාව. උන්ට පහන පත්තු කෙරුවොත් රාවණයි ජෙට් එකේ. තාත්තා හීනෙන් ඇවිත් අත වනයි ළඟම බස් එකේ. දුවේ කඳවුරු බැඳන් ඉඳපන් දිරපු යුනිසෙෆ් හට් එකේ. එතන එන ගයනවා මේ NGO ඇවිල්ලා NGO මේවට උදව් කරන හැටි මේ වෙලාවේ NGO එකක් එක්ක ඉන්න කෙනෙක් ඉන්න හැටි කඳවුරක් තියෙන හැටි මේ ඔක්කොම
චිත්‍රූප මේකේ මවනවා මන්දිරේ දොර ගාලු මෝදර මූදු හුලඟට හිල් වෙලා දූපතේ වැට චීන මකරුන් ආදරෙන් ගිනි බත් කළා වරක් දැක හිත නිවා ගන්නට බහැදුවේ ෆෙඩරල් වෙලා ෆෙඩරල් වෙලා ෆෙඩරල් වෙලා කියලා තියෙන කවුරු පැංචියේ උඹ ඊලෙමේ හිත දකුණටත් එව පන්තලා බලන්න මේ කවිය ගේන තැන ක්‍රිෂාන් ඒ නිසා මම හරි ආසම මෙහි ඇති දේශපාලනයට මෙහි සමහර මියා පෙනිහිසෙන සමහර තැන් වලට මම එකඟ නැහැ ඒකට මම මේ කවියට එකඟයි මම සමහර තැන් මේ තරම් මම පෙඩ්‍රල් නැහැ නව දැන් මම මේ වැඩසටහන පටිගත කරන මොහොතේ නැවත රටේ ෆෙඩරල් බලාපොරොත්තුව ජනාධිපතිතුමා අද දීලා තියෙන නිසා මේ කවි තව ගොඩාක් ලියන්න වෙයි ඉස්සරහට මේකට සරිලන ගීතය ඕගොල්ලෝ ජීවිතේ හිතන්නේ නැති ගීතය මම තෝරගන්නේ මේ මේ ටෙම්පෝ එකේවත් මේ මේ ශානරේවත් ගීතයක් නෙවෙයි හැබැයි ඒ ගීතය තුළත් මා වේදනාවක් තියෙනවා අහලා බලන්න හොඳයි මන්දිර ගොඩක් හිල්ුණාට පැලැස්තර විසඳුමක් ඇති ඒ මන්දිරවලට ආයෙත් ඇතුළු වෙන්න මොකද අර හිල් කරන සුළඟට වඩා මේ පැලැස්තර දාන විදිය හරි බලවත් ඒ නිසා ආයේ ආයේ කොච්චර කාලු මුදුරින් හුලං හැමුවත් මන්දිරවලට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලායි හිතෙන්නේ මේ කවියා හිතන විදියට ක්‍රිෂාන් සනීර කවියාට ලැබුණු සිතුවිල්ල අපි සිතුවිල්ලක්ම වෙන්නට ඉඩ නොදී හදවතට දාගෙන ඒ අදහස යමු දෙවෙනි කවියේ දෙවෙනි ගීතය මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්න නැතුව මට ඉවසන්න බෑ සරස්වතී නැතුව පුම්බුල සරස්වතී නැතුව මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්න නැතුව මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්න නැතුව මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්න නැතුව මට ඉවසන්න බෑ අනේ මල්ලියේ සරස්වතී නැතුව පොම්බුල සරස්වතී නැතුව මොකටද අප්පා ජීවත් වෙලා මම මාව මැරෙන්න මඩ කලපුවේ පොඩි කඩයක් දාගෙන බිස්නස් සේරම හොඳට කරගෙන මඩ කලපුවේ පොඩි කඩයක් දාගෙන බිස්නස් සේරම හොඳට කරගෙන සන්තෝෂෙන් අපි සමයි හිටියා මල්ලියේ බොම්බේ ඉස්සර සන්තෝෂෙන් අපි සමයි හිටියා මල්ලියේ බොම්බේ ඉස්සර බොතල් පතරේ බොතල් පතරේ දෙන්නයි ගෙදරට හිටියේ කොටියෝ අරංගියා අක්කයි නංගි දෙන්නම රැ වෙන කවුද අරංගියා බෝම්බ වැදිලා අය අයියෝ බෝම්බ වැදිලා අම්මයි අප්පයි සෙතම් පොඩුණා මගේ කඩබඩ සේරම දඩබඩ ගාලා පොළොවට පාත්තුණා අන්තිමේදි මං අනාථ කඳ උරුමේට පාත්තුණා ගෝතල් පතරේ ගෝතල් පතරේ මොට්ටක් කිලියෙන්
සකවසාගෙන ලට ලොට හිසේ තියා මගේ සරස්වතීවත් ඉස්සර කරගෙන pore nenakota පැනපු ගමන් වෙන කවුද ගාලා පොම්බුල අරන් ගියා පැනපු ගමන් වෙන කවුද ගාලා පොම්බුල අරන් ගියා ඒ විතරක් නම්මද දුම් පොල මිටියා තරන් ගියා අයියෝ ඒ විතරක් නම්මද දුම් පොල මිටියා තරන් ගියා අත පය කැඩිලා සෑහෙන කාලේ ඉස්පිරිතාලේ හිටියේ මම මැරෙන්න හැදුවා මැරෙන්න දුන්නේ ඒකයි නොමැරි හිටියේ ජීවත් වෙන්නට විදියක් නෑ මට ඒකයි පාරට ආවේ බෝතල් පත්තර ගන්න එනවා මම උතුරට යන දුරුවාවේ අනේ බෝතල් පත්තර ගන්න එනවා මම උතුරට යන දුරුවාවේ බෝතල් පත්තරේ කොට මෙන් ගන්නවා බලන්න බොයේ බෑ වෙන් ගන්න කොට මෙන් ගන්නවා බලන්න බොයේ බෑ මුනුත් මැරෙනවා මුනුත් මැරෙනවා කනගාටු වෙවත් බෑ මුනුත් මැරෙනවා මුනුත් මැරෙනවා කනගාටු වෙවත් බෑ මේ මං මැරෙන කොට මේ ටික ඔහෙලට නොකියම ඉඳලා බෑ මං මැරෙන කොට මේ ටික ඔයලට නොකියම ඉඳලා බෑ සිංගලු කොටි දාස් ගානක් මරුණත් මේ අරයට ගානක් නෑ මේ මෙයාට ගානක් නෑ කිසි කෙනෙකුට ගානක් නෑ මඩ කලපුවේ පොඩි කඩයක්ගෙන බිස්නස් ඒරම හොඳට කරගෙන මඩ කලපුවේ පොඩි කඩයක්ගෙන බිස්නස් ඒරම හොඳට කරගෙන සන්තෝෂෙන් අපි සාමයේ හිටියා මල්ලී බොමයි සර සන්තෝෂෙන් අපි සාමයේ හිටියා මල්ලී බොමයි බෝතල් පත්තරේ අද කවිදාහයට ගිදහයක් වැඩසටහනේ කවි තෝරන්නේ වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල සහෘදය දුක අයිය අපි මෙහෙම තමයි ආදරයට කියන්නේ. අතරම මේ කවිවල රැඳෙන සමහර දේවල් දැන් අර වෙනදා අපිට හමුවන කවිවලට වැඩිය තරමක් වෙනස් කවි ටිකක් මේ තියෙන්නේ. ඒ කවි තෝරන මොහොතේ සහ ඒ කවි වලට ඔබ දෙන අර්ථකථනයත් එක තමයි පාර හදන්න වෙන්නේ. මං කැමති තුන්වෙනි කවියටත් එන්න. ඔව්. ඒන අර මං අර කියන හැම එක මුලින්දම කිව්වේ ඒකනේ. අපිට වෙනස් විදිහට හිතන්න සිතිච්ච හින්දම තමයි ගීත කලාවෙත් මම වෙනස් වෙනස් ගීත සිංහයාට මයනංගී ඉඳන් පටන් ගන්න වෙනස් ඒවා ලියන්න පටන් ගන්න. ඔයා දන්නවද කවි ලියද්දිත් ඒ කාලේ මම සමාන්ලාට රත්නේ බැලලා තියෙන මොකද්ද මම එළියන්නේ මොනවද එළියන්නේ කියලා කියන්නේ. මට හිතෙන පොඩ්ඩක් ලියනවා මම නිකන් උදාහරණයක් හැටියට ඉතින් ඒක නයි ඉතින් කවියක් පිටිට පළ වෙනවා රාවේ පත්තරේ. ඊට පස්සේ තමයි ඒ පැටර්න් එක පටන් ගන්න එක හයිකු නෙවෙයි කවිත් නෙවෙයි කවිත් වගේ. හරි. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මම ගබ්සාව කියලා කවියක් ලිව්වා. ඒ කවියේ මාතෘකාව ගබ්සාව කවිය පුතේ උඹ මේ වෙලේ මේ ලොවට එපා මං තාම අම්මගේ පෙම්වතා නිසා. එච්චරයි. මට මතකයි ඒ කාලේ මුදේසිරි වික්‍රමවර්ධන ලියනවා වාකාරි පෙම් නිරූපික පෙම් නිරූප 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 පෙම් නිරූපණ ශිල්පියා පෙම්වතිය. ඒක තමයි මාතෘකාව. ඇය කැමරාවට සිනාසි
ලෝකයාට පිටු පෑවාය. එච්චරයි වගේ. මහින්ද ලියනවා මේ පොඩි කුඩේයට අද මට ඉඩ වැඩි. මෙන්න මේ හයිකුවක් වගේ අපේ දෙයක් හදන්න අපි කතා වෙච්ච කාරණා. දේශිරි ඔය කාලෙම මම ඊට ටිකක් පස්සේ වගේ ලිව්වා මේ ආර්ථික විහිළු. දීපේවයි නිකන් කවි වගේ. කවි කවි. ඔව්. ඒආගේ තිබ්බ හැම උදේසිරිගේ නාට්‍ය අතර මම කියන්නේ ඒ කාලේ අපිට හැම තිබ්බා ආසාවක් වෙනස් වෙන්න. වෙනස් දේවල් කරන්න. පොඩි තක්කඩිකම් කරන්න ආසාවක් තිබ්බ. ඒක ඉඩක් තිබ්බා සමහර තැන්වල. ඒ නිසා ඉතින් අපි ගමන් කෙටි වුණා හරි මේ වුණා. වෙනා නමුත් ඉතින් අර සම්ප්‍රදාය අච්චුවල ඉන්න කියලා එහෙම ගත් තිබ්බේ නෑ අපේ සෙට් එකේ වුණත් එක්කෙනෙක් එක්කරට එක්ක වෙනස් අපි. මේ ඒ වගේ මම දවසක් මෑත මේ අවුරුදු 10කට වගේ කිට්ටුව අපේ රත්නශ්‍රී විජේසිංහ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් සමග රාත්‍රියක ඔහු ඇරලවන්නට මං ගාලු යනවා අපේ ගෙදර ඉඳලා යනවා හයිවේ එකේ. එයාට බය මට නිින්දයි කියලා එඳ කතා කරගෙන යනවා. ඒ යනක මන්තාගේ දන්න දුකා දන්නවද මේ හයිවේ එක ගැන 60 ගණන් වල ඉඳන් කවි ලියලා තියෙනවා කියලා. ඔව් පිස්සු ඒක ඒ වෙන උඩ හයිවේ නෑ කොහෙවත්. මහවැලිව පටන් ගන්න නෑ කොහෙද හයිවේ තියෙන්නේ කියලා. නෑ නෑ තියෙනවා කියලා මට කවියක් කිව්වා. ඒ කවිය පසු කාලෙක මම ඒක එදා මට කිව්වේ පදයයි. කවිය මම මේ තෝරා ගන්නවා. ඒ තෝරා ගන්න හේතුව මේ ඊළඟට ගේන ගීතයත් එක්ක සම්පාත වුණාට හරියයි. මේක හරි පද 4යි තියෙන්නේ. යම් කෙනෙකුට ලැබූ විට නරකම දෛවී බොම් හයි අතට ගත් ඇල් වතුරද හයිවේ. ඔන්න කතා තමයි යන්නේ. ඔක තමයි හයිවේ කවිය. හයිවේ කියලා තියෙනවා. යම් කෙනෙකුට ලැබූ විට නරකම දෛවී බොම් හයි අතට ගත් ඇල් වතුරද හයිවේ. යම් හයි කියා පය තැබු කෙන හිම දොයිවේ. නම් පිළිවෙලින් එන ජූනි මාසෙද මැයිවේ. මේ මිනිහෙක්ට වෙන්න පුළුවන් අකරතැබ්බයක් අනිත් පැත්තක්. ගැන මේ හක්මන බැන්ටිස් රණවීර කවියගේ කවියක් මේක. පසුව මම මේක හොයාගත්ත කිහිල්ල. ඉතින් මේ මේකට එන්න හේතුව ඔහුම ලියනවා අපේ රටේ හිටිය මේ තව විශිෂ්ට ගණේ සංගීතඥයෙක් අපේ ඔහු දරුපර වෘත්තේ වගේ බිහිගල දීලා තියෙනවා මේ අතුල සෝමසිරි කියන සංගීතයේදී. ලාලනී සෝමසිරි අතුල සෝමසිරි දෙන්නා. දැන් අපේ ඉන්නවා ධනංජය සෝමසිරි දැන් තබ්ලා වාදනය කරන. ධනා. හා එතකොට අපේ සිංහ භව මනමේ නාට්‍යලින් අපේ ඒ දියණිය මම හිතන්නේ නිහාරා නේද? අපිට දෙන්නේ නිතර නිතර සනීපෙන්නේ ධනා නේද? ධනා. සිංහල ජය ගීත හඬට තැබූ පාද අතුල සිරි සහභාගී වූ නිර්මාණවල කෑලි සිංහල ජයගීත හඬට සිංහල කොඩි වැල්ලල සිංහල දෙරනේ ඒ කවිය පටන් ගන්නවා සිංහල ජයගීත හඬට තැබු පාද කට්ටිය දන්නවද හිමිකරු වගේ නාද මිනිහා අතුල හඬ ගැන නැත කිසි වාද උඩහා ගෙදර රන් එතනට බැඳිහාද මේක මේ උඩහා ගෙදර රන් එතන කියන ගීතයටයි අපි ප්‍රවේශ වෙන්නේ මේ කවි දෙක හරහා කෙටි කවි දෙක හරහා විශ්වාස කරන්න මේ ගීතේ මම ඉස්සලා රසවත් ලෙස අහන්නේ ලොකේෂන් එකේදී මම සර්ණහිනී ආයතනයේ මේ විධායක නිෂ්පාදකවරයෙක් හැටි ඉන්නකොට මා නිෂ්පාදනය සඳහා පිටතට යනකොට එහි සිටියා අපිට පිටිනුත් වැඩෙනවානේ ප්‍රොඩක්ෂන් හවුස් වලින් වැඩෙන මිත්‍රෙක් හිටියා ඔහු ලයිට් අල්ලන ආටිස් කෙනෙක් හොඳ අපිට හැන්දෑ වඩපිටක සෙට් වුණාම මෙන්න මේ ගීතය ඉතාම ලස්සනට හෝ කිසිදු වාද්‍ය භාණ්ඩයක් නැතුව කියලා දැම්මා. ඉතින් ඊට පස්සේ තමයි අපි දැන් ඔන්න හොයන්න ගන්නේ ඒ ගීතේ ගායනා කරන්න කවුද. එතකොට අපි ගුවන්විදුලි රේඩියෝ කාර්යයත් වෙලානේ ඔන්න යව මෙච්චර රේඩියෝ ගීතය මේක අහුන්නේ නැද්ද කියලා බලන්න පටන් ගන්නවා කියන ඒ වගේ පාරේදී ගීත හම්බ වෙනවා. කියන්නේ අපිට හැම කැලේදී පාරේදී ගීත මුණ ගැසෙන එක හරි අපූර්වයි. ඒ කියන්නේ පෙර නොවිවිරු දේවල් අපිට සිද්ධ වෙලා තියෙනවා. ජීවිතේ සීඩී ගබඩාවල ඉඳලා තියෙන අපි තැටි ගබඩාවල ඔබ ඉඳලා තියෙනවානේ. හැබැයි ඒකේ අල්ලන් සිද්ධ පාරේදී ආනවා. ගිල හොයල බලපහම ඇත්තට මේක තියෙන අපි ගාව. නැත්තම් ගුවන්විදුලි හෝ මාකරේ channel එකේ තියෙන. මම මේ ගීතයට ආසවෙන්න අර මා පෙරකි කවි කාව්‍යම් ඒ කවි සටහන් දෙක බලපෑවා. හොඳයි. ඉතින් මත්තන්න මෙතන ඉන්න අයට වැඩිය එතන
හිටපු එතන හොඳයි කියලා හිතන නිසා වෙන්න ඇති සමහර ලාවට එහෙම ආදකම් පවර්තන මේ කවිවල තියෙනවා මේ සිද්ධි ප්‍රවෘත්ති සමහර ලාවට මේ මේ හරි සරලව දෙයක් කියන්න ගැළපුමක් මේ කවිය ඇස්සේ හදා ගන්නවා ඉතින් කවිය ඇතහැරලා දැම්මම කතාව අපි හදා ගන්නවා ඒක ක්ෂණෙන් සමහරට ඔහු කියන්නේ දැන් අපි සමහර ලේබු සින්දුවල විචාර බලපුවාම මේ hina යනවා අපිට දැන් මම එහෙම හිතියොත් ඒක හරි ඒලා මුස්කලා ආවම ෆීලිංගක් නැත්තම් හැඟුමක් මේ මිනිහෙකුට නිර්මාණයක් එනවා කියන අර ඇල්විටිකල මහත්තයා තමයි ඔක ලස්සනම කතාව කිව්වේ මේ කලින් මහත්තයා මේ මාධ්‍යවේදී අහනවා මේ මොකද්ද සත් සමුදුර සංගීත කණ්ඩෙන් පස්සේ මේ කොහොමද මේ වගේ මෙලඩි එන්නේ මාස්ටර් කියනවලු මේ මෙලඩි එන වෙලාවයි මාරය එන වෙලාවයි කියන්න බෑනේ වගේ තමයි නිර්මාණ මෙහෙම එන පුග්ගාල ඒ නිර්මාණ දැන් ජන කවියෝ සමහර කියපු කවිය වලට අපි ජන කවි විශේෂඥයෝ කියලා තියෙන දේවල් ජන කවියා දන්නේ ජන කවිය එසේ ඉඳලා නැහැ දැන් එහෙම බෙදා බෙදීමක් තිබ්බේ නැහැ අර ජෝබ් එකක් මහත්තයා තමයි ලස්සනට කියන්නේ දැන් පැලේ ඉඳලා එකේ නිලුම් කවිය කියුවොත් එම් සීඩී එක ගන්නවා නේද අයිය පැල් කවිනේ ඕ නැවුත් එහෙම නැහැ ඒගාල මම මතක අපේ ගිරියත්තල අරගෙන ගියාම කියන්න පුළුවන් මොනවද ගයන්න පුළුවන් මොනවද ඔක්කොටම කියනවා මොකද රැට ඉන්න අර ඌරොයි ගෝන්නොයි අලී ටික වන්න ගන්න එලි වෙනකම් මොනවද කියන්න බෑ ඔය එලි වෙනකම් හරියට මේ දැන් පැල් කවි විතරයි කියන්නේ නැහැ කියලා කතාවක් නැහැ හොඳයි එහෙනම් අපි යමු තුන්වෙනි කවියේ තුන්වෙනි ගීතය ගෙතර රන් එතනා දූතට දීපුයි රත්තරනින් ගෙකිරි වලලු රන් රසු අඩති දන්ඩි පැටව් උඩ පැන පැන රන්ඩු Oh,
ලු රන් රසු අඩුලි උටහාගෙතර රන් එතනා දූතට තියපුොයි රත්තරනින් ගිකිරි වලලු දැත්තම රංගතේ අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරමින් ඉන්නේ වසන්ත බණ්ඩාර දුග්ගන්නාරාල සහෘදය එක්ක. ඉතින් මේ සහෘදකාමී වෙමින් කවි තෝරනකොට සමහර ලාවට මේ ඔබ දාන කවි නිකන් නඩු වගේ වෙනවා. ඒ සමහර ඒවා නඩු විසඳගන්න බැරි තැනට එනවා. ඒ සමහර ඒවට තීන්දුව දෙන්න බැරි වෙනවා. අතන මේ නඩු කියලා කියන්නේ එක්තරා විදිහකට බැලුවම بس නඩුවක්. ඒ කියන්නේ මේ හරි අසරණ වෙන ලාවල් තියෙනවා. ඒ කියන්නේ තීන්දු දෙන්නේ බලපෑම් කරන්නේ නීතිඥයෝ. මේ නීතිඥයෝ බලපෑම් කරන විදිය ගැන අපි දන්න නිසා, නැත්නම් නඩුකාරයෙක් දන්න නිසා මේක ඇත්තම නඩුවක්. හොඳ වචනෙටම කියන්නේ ඒක නේ. මේක නම් මහා නඩුවක්. ඔකේ දැන් හොඳම එක තමයි මේක නම් මහා ඉඩම් නඩුවක් කියලා කියනවා. ඒක ඉවර වෙන්නේම නැහැ. නඩුවෙත් එහා එක. ඔව් හොඳම එක ඉඩම් නඩුව. ඉතින් මේ නඩු හබ කතා කරපුවායි හොඳ ගීත රචකයෙක් ඉඳලා තියෙනවානේ. ඔබ කිව්වම රවදක් පොඩි රම්බණ්ඩා සේවලත් අදිනීතිඥේ. එතුමා බොහොම ශ්‍රේෂ්ඨ ගීත කීපයක් අපිට දායාද කළා ගියා. සහ ඊට පස්සේ අධිකරණයේ සහ ඒ ක්‍රියාවලිය එක සමහර ගීත අපි නෑ ඉස්සර කතා කියද්දී අහද්දි එහෙම දැකලා තියෙනවා මේ මේ සිද්ධිය. දැන් ලඳුනේ ගීතේ වුණත් නුවර නඩුවකට පැමිණීමෙන් ඇති වෙන අත්දැකීමක් රම්බණ්ඩා සේවලත්න ශූරීන් ගීතයට ගේන්නේ. මාලිගාවේ දෙහුදු දකින එක්තරා ස්ත්‍රීයක් ගැන කතා බහක් ඇතිවෙච්ච එක. ඒ වගේ ඒවා ගත්තාම මේ මේ මම ඊළඟට තෝරා ගන්න කවියට ගියත් එකක් නඩුවක්. නඩුවක්. මේ වෙලාව මම නඩු ගැන කතා කරන්න ආවේ. අපි යමු කවියට. ඔව්. මේක මේ විශේෂයෙන් වෙන්නේ මේක මේ අජීවි පුද්ගල නඩුවක්. සජීවි පුද්ගලයෝ නේ නඩු දාන්නේ. මේක අජීවි කෙනෙක්. මේක මේ කැත් මේ නඩුවේ කේස් එකේ ඉන්නේ කැත්තක්. කැත්තක්. මේ කැත්ත උදැල්ල අල්ලපු අපේ මිනිස්සුන්ට කැත්ත කියන්නේ බොහොම වටිනා එකක්. කැත්තක් කියන එක ගොවිතැනේ වැඩවලටද ආරක්ෂාවටද හැම එකටම තියන් හිටියා. පොඩ්ඩ එහාම එහනවා කැති ගන්නවා කියලා කියන්නේත් ඒක තමයි. හොඳ වගේම තමයි ඒක තියෙන්නේ. මේක ඒ කැත්තක් අවංකව තමන්ට වෙච්ච නැත්නම් තමන්ගේ ස්වාමී යාට වෙච්ච සිද්ධියක් පිළිබඳ තියෙන සටහනක්. මේක සාක්ෂියක් වෙන්න පුළුවන්. සාක්ෂියක් හිට ගත්තොත් තමන්ගේ ස්වාමියා විත්තිකරුවෙක් වෙලා කවි පටන් ගන්නේ ඉරහේන දෙපැත්තේ ගඳපාන වැටකෝටු හෙරලි බඳ දෙපැත්තේ ඇටපලම් මද කාපු කොරලි තන් අගිස්සේ කොරවරල් හූරාපු කැත්තමන් බලන්න හරි කැත්තක් වුණත් ඌ දන්න භාෂාව නේද? ඉරහේන දෙපැත්තේ ගඳපාන වැටකෝටු හෙරලි මේ කපපම යා කියන්නේ. හෙරලි බඳ දෙපැත්තේ ඇටපලම් මද කාපු. කොස්කෙඩියක් කපනවා විතරක් නෙවෙයි ඇටත් පළලා මදත් කාලා. මදත් කාලා. අරක තමයි හරි ලස්සන මේකේ. කොරලි තන් අගිස්සේ දැන් කොරලියාගේ මේ මේවා උස්සලා මෙහෙන් මෙහෙම රහින්නේ වෙයි. මාළු සුද්ද ගැද්දි. සරස්තරස් ගා කොරලි තන් අගිස්සේ වරවර ලූරාපු කැත්තමන් ස්වාමීනි වලියකට නොමාපු මේ හරි සාමකාමී මිනිහා කරලා තින්නේ අර වගේ වැඩ කම්මලේ තැලුවා ඒත් මං ඉවසුවා මෝ තලනවා කම්මලේ ගෙනිලා ඒත් ඉවසනවනේ විල්ලේ පොළු බැස්සුවා ඒත් මං ඉවසුවා 88 89 වගේ මේ යනද කැත්තේ විල්ලට මිටවල් මං හිතන්නේ දැන් මේ මෙයාගේ වයස අනෝ ගහලා ඇති 4-5 කිරේවත් බස්සනෝ දෙකම්බුල් හීරුවා ඒත් මං ඉවසුවා කැත්ත ගන්න එහෙමනේ මේ පැත්ත ගන්නවා අනිත් පැත්ත ගන්නවා අම්බුල් දෙක ගන්නනේ හරි මේ රූපක හරි ලස්සනයි ඉවසුවා 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 හරිම ලොකු ඉවසිල්ල කුරුම්බා මානං ඇල්බීසි හිතවත් පොරෝ මන්නා පිහිද බෑන්සෝ පැටුණන් පුරා පොල් තැඹිලි අතු නෑ කිසිම තරහක් එහෙවු මට ස්වාමීනි අවුරුදුම 4ක්
ඔන්න දැන් වයසව වෙනවා. මෙයා මේ කුරුම්බ මානන් එල්බීසියා පොර ඔක්කොම මගුල් කරලා කරාට මට වයස අවුරුදු 4ක්. අප්පුවා අහිංසක වඳහේන් පිදුරක්. උක්කුවා සොරාවෙන් ඉල්ලුවේ ගේමක්. ඔන්න පොඩි කලබලයක ගති ලක්ෂණ සාක්ෂියට එන වෙලාව කැත්ත කියන්නේ මේ. අප්පුවා අහිංසක වඳහේන් පිදුරක්. එන ඔහුගෙන් කිසි හානියක් නැහැ. උක්කුවා සොරාවෙන් ඉල්ලුවේ ගේමක්. උක්කුවා දෙකක් දාලා පොඩ්ඩක් ගේම ඉල්ලුවා. ඩක්වේ රබර් පටි ඉබේටම ලිහගත්. වැරදි කරු මම විමිය සුදුසුකම් ලත්ගස්. ගස් යන්න නරද්ද. ඔව්. මම ගස් යන්න ලෑස්ති. ඩක්වේ පටි අරගෙන වැඩි සතුරාට පහර දුන්නේ මමයි. මගේ ස්වාමියා නොවේ. කියන හැඟීම කියනක මම තව සාක්ෂි දෙකට යනවා. පොළොව පලන් සැක ඇසුවා කවුරු දනි. විලෝ හෙවන් තව හැදුනා මං නොදනි. එහෙත් යම් මන් රැකා ගොයිය දනි. එහෙත් දෙබෑ කෙරුමට මම වග කියමි. මේ සියල්ල කළත් මම මේ සියලු හෙවන් හැදුවත් කැපුවත් අර කිව්වයි කෝස් හෙරලි කැපුවත් කොටසට කැපුවත් මම බොහොම හොඳට මේ මනුස්සයා රැක්කා. හැබැයි මේ දෙබෑ කිරිලට දෙබෑ වෙන්න වැඩේ දීලා කිරිහරක් අවසන් කරනවා කවියෝ. කිරිහරක් නව දෙනයි අඹදරු ඇරුණහම සුනක සූකර සෙනග ඉකිගස ඉඳුරාම පැලවිනිය කනත්තට ඉනි කපන වරදාන. ඔහු නොවේ වැරදිකරු මම වෙමිය හැමදෑම. මේ තමන්ගේ ස්වාමියා දරාගෙන ඉන්න දේවල් පිළිබඳව කැත්තට ඇති වෙන වේදනාව හැඟීම තියාගෙන තමයි කියන්නේ මමයි ස්වාමීනි වැරදිකරු කියලා. ඉතින් මෙහෙම මේ අජීවී පද නැත් අජීවී චරිත මේ අපිට සුරංගනා කතාවලින් අහවල දෙන ඉතාලි දැන් රුසියානු සාහිත්‍ය මම මේ තෝරගන්න ආසක මම රුසියානු සාහිත්‍ය පිළිබඳ අපි හරි ආසාවෙන් හිටියේ පරම්පරාවක්. ඒ කාලේ වජිර මතක ඇති අපිට ඔය කොම්පඤ්ඤවේදී රත 25ට මම රත 50ට මම ගෝර්කිගේ අම්මා ගත්තේ. එතකොට ඒ වගේ ඒකෙන් ඒ වගේ අපිට ඇවිල්ලා තිබ්බා මේ බාබයි කයි අකින්න අර කොස්ස මේ මේ කකුල් දෙක ඇස්සේ ගහන් පියාඹන්නේ. ඒ ඒ චරිත තියෙන්නේ එහෙම සුරංගනා කතා අපේ අම්මලා හොයලා දුන්න රුසියානු සාහිත්‍යයේ. ඒ නිසාම තමයි හිතන්නේ අපේ කියවීමනේ අපිට වෙන රසයක් එන්නේ ඒ ඉඳ වෙන්නේ නැති. මිහායිල් ෂොලොහොවලා, ඇන්ටන් චෙකෝෆ්ලා, ගෝර්කිලා, දොස්තෝස්කිලා අත්තිමලා වගේ. ඔව් ඒ වගේ. ඊට පස්සේ පෙර්ලු නැවුම් පස්සේ වගේ තැන්ට එනකොට අපිට විප්ලවයේ තියෙන සොඳුරු අඳුරු දෙකම පෙන්නන. ඊට පස්සේ ඔස්තෝස්කි වගේ කෙනෙක් ගත්තොත් එහෙම මේ වානේ පන්නරය ගත්තා වෙන දේශපාලනික මතවාදවලට නෑ. මේ ඔක්කොම තියාගෙන ඔය ඇලෙක්සැන්ඩර් සුක්ෂ්කින්ගෙත් ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගෙත් කතා කවි කියපුවාම මෙන්න මේ වගේ මේ මේ ජීවි නොවන අය චරිත ඒ වගේ ජීවි නොවන මිනිස්සු අපිට මේ චරිත හැරි ලස්සන වසීලිස් සහම කියවද්දි අපිට හම්බෙන්නේ මාළුවෙක් එයිල මේ ගේම දෙන්නේ ඔය වගේ. නැත්තම් ඌව ගඟෙන් එතර කරවන්නේ කොට කෑල්ලක් කොටේ උත් එක් කතා කරනවා අස්වැ උත් එක් කතා කරනවා වගේ දේවල් යකුන් එක් කතා කරනවා. එන්නේ අදි අතිශෝක්තිය සහ අදි තාත්වික භාවය මේ කවිය තුළ තියෙනවා. ඒකටම ගැලපෙන කවුරුත් දැන් විශ්වාස කරන්න නැති කලක දැන් එහෙම කසුන් කල්හාර ගී ගයන්නේ ඒ වෙනි ගීත ගයන්නේ හැබැයි ඔහුගේ පළවෙනි ගී එකතුවේ මේ ගීතය ඔහු ගයනවා. ඒකටම හරියන්න අපේ උපහැරණයකුත් තිබ්බා අපේ මේ ජන වහරේ මේ ඔය ආචාර්යා රවට කැත්ත සෑ දෙව්වා වගේ කියලා. ඒ කියන්නේ ඒක වැඩේ කෙරෙන්නේ කියන්නේ. එහෙම රවට්ටලා හදන්න බෑ. ඔව් ආචාර්ය රවට්ටලා ඒක හදන්න බෑ. අපි කියනවනේ දොස්තර ගාවටයි ලෝයර් ගාවටයි ගියාම හංගන්න බෑ කියලා ප්‍රශ්නේ කියන්න ඕන ලෙඩේ කියන්න ඕන වගේ ආචාර්යා ගාවට ගියාමත් කැත්ත හොරෙන් හදාගන්න බෑ. ඒ සංවේදී බව වෙනත් මානයකට මට සමාවෙන්න මේ කවියාගේ නාම කාය මේ කොහෙවත් සඳහන් වෙලා තිබ්බේ නැහැ. කොහේ හිටියත් ඒක අතිවිශිෂ්ට කවියක්. ඉතින් විශිෂ්ට කවියකින් තවත් ඒ වගේම ගායනයකට යන්න
අවස්ථාව හදාගමු. අතරම මේ කැත්තක් නිසා මේක පැත්තක් ගන්න නැතුව මෙන් සැරේ ගීතේට යන එක තමයි වඩා වැඩි. Get the set of wagon. Punchy kale a piece kale, aapu katawa. Punchy kale a piece kale, aapu katawa. Gayumanurumai Acharya Ravata Get the sadhu avage Kunchi kale apis kole di Aapu katawa Kunchi kale apis kole di Kiyaku katawa Acharya Indravatayama Shilpa no labanu Manlola kammata pendavana Salangama innu Acharya Ravata Get the sadhu avage Kunchi kale apis kole di Aapu katawa Kunchi kale apis kole di Kiyaku katawa සමහර තැන්වල අපි කවි කියනකොට අපිට අමුතු කවි ලකුණු හමු වෙනවා සමහර තැන්වල ගී ඇස්සේ ඒ කවියෝ මුණ ගැහෙනවා දැන් මේ සිංහයෝ නම් ගොරවන්නම ඕනද ඔක තමයි ඊළඟ සිංහෙක් නම් ගොරවන්නම ඕනද ඒ ගෙරවීම සමහර වෙලාවකට දුකට හේතුවක් වෙන්නත් පුළුවන් එතන එහෙම මේ දුකින් මිදෙන කොට දැන් දුකක් තියනවා දුකින් මිදෙන්න පාරක් තියෙන්නේ. එහෙම පාරක් තමයි අපි ඊළඟ කවියෙන් හොයාගෙන යන්න උත්සාහ කරන්නේ. කොහොමත් මේ මේ උපංගීම තියෙනනේ සිංහ සම්බන්ධයක් නේද? දුර මං හිතන්නේ මේ සිංහයා නිකන් මගේ කල්පනාතියක් වගේ නේද? ඔව් මගේ නිර්මාණ කීපයකම ඒල විශේෂයෙන්ම මගේ පළවෙනි ජනප්‍රිය ගීත රචනාව වෙච්ච දැන් සිංහයාට බය නැන් ගී ගීත ගත්තාම ඒක වෙනස් අමුතුම සිංහෙක් එකක ඉන්නේ. इट पास मतुल लिवा अतुल अधिकारी लिवा प्रेमे मन रंजित वे कुमरा मम वेमी मन वे कथा हदन वेदि दिटुनी ममाई वेदि रजुट किटुवे यार
මම මනමේ වෙනින් පෙනී ඉඳලා තියෙන හැමදේම කියන හැඟීම මට තිබ්බා මේ මම හිතන්නේ ඊළඟ කවිය මේ තෝරාගන්නේ මගේ කවියක් කවියක් වුණාට ඒක ගේ පදයක් බවට පත් වෙලා ඉවරයි දැන් නදීක ගුරුගේ සංගීතවේදියා සඳලින්දු දුක් ගන්න ආරාලට මේක දැන් ගීතයක් බවට පත් කළා මේකේ ගීත රචකයා මං වෙලා පුත්‍රයාට තාත්තා ගීත රචකයා කවිය ගීතයක් මේ කවි හොම ගොඩක් ගීත රචනා වෙලා තියෙනවානේ මේක වචන මේ මගේ ජීවිතේටත් يعني මගේ මගේ කුඩා කල ජීවිතේට මගේ අම්මා අප්පච්චි සහ මම සහ මගේ අක්කලා දෙන්නා කියන පවුලේ සංවේදී සමහර තැන්වල මතකයක් මේ මගේ ඒ කියන්නේ මම කවදාවත් අම්මා අප්පච්චි ගැන ගීත ලියලා තිබ්බේ නැහැ මම ගීත 600ක් විතර ලියලා තියෙනවා දැන් මට එහෙම අවස්ථාවක් ආවේ නැහැ ඒක මොකද්ද මන් දන්නේ නැහැ එහෙම වුන්නේ නැත්තේ මේ 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 කොරෝනා සමයේ එක පාටම මට මේ පදවැල් ටික මේ මේ කවිය ආවා මම මේක වෙලාවේ වෙන වෙන කඳවුරක හිටිය කඳවුර කියන්නේ මේ කොරෝනා කඳවුර හිටිය රවින් මේ මේ නදීක ගුරු කීට ඇරිය ඔය ගීතය බවටපත් කරා අම්මා බුදුවන්ට දැම්මගේ පිංගන්ට මොනවා වුණත් අප්පච්චි තරගන්ට පිරිනිවන් යන්ට මං එනකන් ඉන්න දුක් විඳා මදිද දැන් ඇති ගැලවෙන්න මේ පුතෙක් අම්මාට කියන්නේ ඒක හරි මේ අම්මට තමයි ලෙන්ගතකම පුතේගේ තියෙන්නේ හැබැයි මොනවා වුණත් අප්පච්චි තරගන්ට කියන අම්මේ උඹ නිදාස් වල ඵලයන් මම දැන් බුදු වෙයන් හැබැයි මොනවා වුණත් අප්පච්චිත් ගනින් අර මේකුත් තියෙන අප්පච්චි නොසන්ඩාල වෙති මොන හරි හොඳ නැතුව ඇති වගේ හැංගෙනවනේ පටන් ගන්නකොට මේකේ දෙවෙනි කවියේදී මේක තව අරුත් ගන්නනවා අම්මා වෙනු වෙනව කැපවි ඉපදිච්චි සංසාරේ ළඟට අරගෙන දුක් වෙච්චි නරකට තිබුණේ එක සිල්පදයක් වෙච්චි ඒක තමයි මරු දැන් මේ අම්මා වෙනුවෙන් කැප වෙලා ඉපදිලා සංසාරේ ළඟට අරන් දුක් වෙලා එහෙම තියනනේ සංසාරේ පතාගෙන ආවට එකට ඉන්න බැරි අඬු සරෝල් ඇති වෙන දෙදෙනෙක් මේ දෙන්න අම්මා වෙනුවෙන් කැපවි ඉපදිච්චි සංසාරේ ළඟට අරගෙන දුක් වෙච්චි නරකට තිබුණ එක සිල්පදයක් වෙච්චි බෝධිසත්ව බේබද්දෙක් අප්පච්චි මේක තමයි සිල්පදේ තියෙන්නේ අප්පච්චි සියලු වැරදි අප්පච්චිගේ පේන්නේ අප්පච්චිගේ තියෙන බේබදු බීමත්කම නිසා ඒ රෙන්න අප්පච්චිගේ වෙන කිසිඳු වැරද්දක් නැහැ මේ අප්පච්චිගේ ඕ අන්ස්ට්‍රීන් හොයාගෙන යන්නෙත් නෑ රණ්ඩු සරුවල් වෙන මිනිසුත් එක්ක වෙලා ගෞරව කරන්නෙත් නෑ හැබැයි අම්මගේ ලක්ෂණ පෙන්වනවා දැන් මේ තාත්තා ගැන කිව්වනේ ආයි තාත්තා ගැන කියන්න දෙයක් නෑනේ අප්පච්චි කියන්නේ බෝධිසත්ත්ව බේබද්දෙක් සුප්පා දේවිසේ ලෙනතුල කොටුවේයා පොයේ දාට සිල්ගෙන නැත ඵලේයා උතුරු සලු යටින් අතගාපු රිදුම්යා මොනවා වුණත් එයා තාම සිංහයා මේ තමයි අප්පච්චි කෙනෙක්ට අපේ තියෙන සංවේදී හැඟීම අප්පච්චි කෙනෙක් ගැන තියෙන අදහස. දැන් අපේ අම්මා එහෙම ආගම ධර්මය ගැන ලොකු එහෙම ආස ලැබියාවක් තිබ්බ කෙනෙක් නෙවෙයි. හැබැයි අම්මා හැමදාම සිල් ගන්න යනවා පොයට. ඒ සිල් ගන්න යන්නේ සිල් ගන්න යන දවසේවත් අප්පච්චිත් එක්ක රණ්ඩු නොවී ඉන්න පුළුවන්. කුටිනකා ඉන්න පුළුවන් බං. ඒක හරි සියුම් කෑල තමයි මම අම්මත් එක්ක සිල් ගන්න යනවා. ගිහම මන් දකින්න දේවල් තමයි උතුරු සලු යටින් අතගාපු රිදුම් යා. එදාටවත් මේව අතගා ගන්න බැහැ. හැබැයි අම්මම හිතනවා මොනවා වුණත් එයා තාම සිංහයා. ඒක තමයි මේ සංවේදී කතාව. පොද මේක සමහරට මගේ ඥාතීන් මගේ සහෝදරයන් වටපිට හිටියේ හිතයි එහෙම නැහනේ ඕගොල්ලන්ගේ පවුල එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ වගේ නිකල්. නමුත් ගෙදරක ඇතුලේ උපදින්න ඕනේ ප්‍රශ්නේ දැක ගන්න. ඒතකොට ඒ ගෙදර ඇතුලේදී ඉච්ච සිද්ධි. හැබැයි මට තාම මගේ අප්පච්චි තාම මට සිංහයා.
අපච්චි ගාව ඇත්තටම අපේ අපච්චි ගාව තිබ්බ එකම වැරද්ද ඒ අන්කන්ට්‍රෝල් යාගේ බීපුවාම තියෙන කන්ට්‍රෝල් නැති වෙන ඒ නිසා අම්මත් එක්ක ඇති වෙන සම්ඩු සරුවල් කෙලවර වෙන්නේ මේ වගේ සිද්ධියකින් එතකොට ගෙදර කවුරුත් නැහැ අම්මා අක්කලා දෙන්නත් ඒ වෙලාවේ මහනුවර ඉස්කෝලේක මම විතරයි චූටි එකක් තනියෙන් ඉන්නේ මම දොර මුල්ලක ඉඳන් බලන් ඉන්න සිදුවීම තමයි මට අවුරුදු 25කට විතර පස්සේ ලියවෙන්නේ ඊට වැඩිනේ මම අවුරුදු 40කට විතර පස්සේ ලියවෙන්නේ මේ අධ්‍යයකින් විදලා අවුරුදු 40කට පස්සේ මගේ පුතා තරුණ වියේ ඉන්නකොට මම මේක මගේ පුතාට දෙනවා දැන් ගොඩක් අය මේ සින්දුව ලිව්වා මිතයි මේ මමයි මගේ බිරිඳ අතර සිද්ධ වෙන සිද්ධියක් කියලා සිද්ධ නොවෙනවමත් නෙවෙයි මෙච්චර නෑ බෝධිසත්ව බේබද්දෝ ඉන්න පුළුවන් මොකද බෞද්ධ සාහිත්‍ය සරකාණි කියවපු අයට මේ කවිය බොහොම සමීපව විඳින්නට පුළුවන් අපි යමු පස්වෙනි කවිය පස්වෙනි ගීතය तेरक दह दुख विंद अम्मा कासी सुआ दिन्नी सुरासली से सत दिय कर उब गिदरट इन्नी अकारुनिक लोव अमतक करनुव उब කවිය කියන්නේම දරාගන්නෙක් ඒ වගේම උරාගන්නෙක් ඒ වගේම මුදා හරින්නෙක් ඒ වගේම හඹා යන්නෙක් මේ සියලු දේවල් කවිය ඇතුලේ තියෙනකොට කවියා අනුන්ගේ දුක් ගන්නවා ඔහුගේ දුක් බෙදා දෙනවා දැන් දුක තුනී වෙනකන් ඉවසනවා වචන ඇතුළට ඔබනවා මේ හැම දෙයක්ම කවියෙකුට අයිති කෑලි නිසා ඉවසලා අහන්න ඕන කවියක් ඉවසීමෙන් අහන්න ඕන කවියක් ඇතරම
ඔබ තෝරා දෙන්නේ 6 වෙනි කවියට. මේත් අම්මාම තමයි. අර පෙර ගීතේ සහ කවියේ සිටි අම්මා නෙවෙයි මේ. ඒත් ඒ මස් ඇට නහර තියෙන අම්මාම තමයි. හැබැයි වෙනස් පරිසරයක්. මේ දවස්වල මේක හරි වජිර හොඳයි මේ. අපි මේ වැඩසටහන කරන දිනය වෙනකොට මේ තීරණාත්මක සාරි කතාවක් තියෙනවා. සාරියක් ගුරුවරුන්ගේ සාරි පිළිබඳ ප්‍රශ්නයක් තියෙන වෙලාවක පාසල් අපේ රටේ පාසල් පද්ධතිය තුළ බහුතරයක් දරුවන්ගේ අම්මලා තාත්තලාට ඉස්කෝල වලට ඒ ගන්න බැරි ප්‍රශ්නය තමයි ගැළපෙන ඇඳුමින් පැමිණෙන්න. ඒකට ගැළපෙන ඇඳුමින් පැමිණනවා කියන්නේ අම්මෙක් සාරි අඳින්න ඕන. ඔසරි හෝ සාරි වගේ දෙයක් නේ කියන්නේ. තේසේ එහෙම කරන්න පුළුවන් බැරි ප්‍රශ්න අපේ ආර්ථිකයේ තියෙන නිසා ගොඩාක් වෙලාවට පේරන්ට්ස් මීටින් කියලා දෙයක් නැහැ සමහර අයට. කවිය ට්‍රංක පෙට්ටියේ දූලි කාගෙන බිඳුනු වීදුරු මැදින් හිනහෙන. ඒක විතරයි අම්මා උන්නේ දිලිසෙනා සාරියක් ඇඳගෙන. රබර් ගස් මුල කොඳු නමාගෙන වලව්වට කිරි දුන්න ඕසෙට අපුච්චගේ මල්ල ගමට ඇන්දෙත් දුක කියා ඔය රෙද්ද හැට්ටෙට. මේ චරිතය රබර් කිරි කපන මම සාරියක් නැති දැයි ඇසූ විට මුදලාලි යටි තොල හපාගෙන හවස්වරුවක අපේ අම්මට එන්න කිව්වේ කඩේ පැත්තට. මේක මේ කොහොම අතිශය ගම්මාන ග්‍රාමීය මට්ටමේ සිද්ධ වෙන කාරණයක් මේ. නිලමගේ ළඟ 3-4ට වැඳ වැටි ඒ සෝලි අහගෙන ඉල්ලගත් වරුවක නිමාඩුව අපතේ ආවිද සාරි නැතිකොට. සාරියක් නැතුව යන්න බැරුණොත් මුදලාලි කිරි කපන වත්තේ මුදලාලිගෙන් දන ගහලා වැඳලා වරුවක් නිමාඩුව අරන් තියෙන මේ ගුරු දෙගුරු රැස්වීමට එන්න. ළමා දිනයට ඇඳන් එන්නට අපේ අම්මට ගිහින් දෙන්නට මිස් ඇඳපු පුස්කාපු පරණම සාරියක්වත් දෙන්න හැකිද? මේ දරුවා තමගේ ටීචර්ගෙන් අහන්නේ. මේක මේකේ තියෙන සංවේදතාවයේ අදින් පස්සේ කොහොමද දැනෙන්නේ මන් දන්නේ නැහැ. දැන් නම් ටීචර්ස්ලාට ඕන තරම් සාරි දෙන්න පුළුවන් මේ අම්මලා තාත්තලට. මේ යලි ප්‍රශ්නයක් නගනවා සමාජය. ඒතකොට අම්මලා තාත්තලත් එන්න ඕනේ සාරි ඇඳගෙනද ඉස්කෝලෙට. අම්මලාට ඕන විදිහට පහසු විදිහට එන්න බැරිද කියන එක තියෙන අතර මට වජිර මේ හරහා මේ කවි වල ඇතුලේ තියෙන සබ්ස්ටෙක්ස් එක එක්ක එනකොට මට මතක් වෙන්නේ වර්තමානයේ මම බොහොම ආදරේ මේ මට අර මට තියෙන ලෙඩක් මේ මට එහෙම මත කවි කටපාඩන්නේ නැහැ. කවි අහවල් පිටුවේ අහවල් කවිය කියලා එහෙම ශ්ලෝක එහෙම පාඩන්නේ නැහැ මට. හැබැයි අපේ රුවන් බන්දු ජීව ටිම්රාන් කීර්ති නාගුල්ලාගම ධර්මසිරි බෙනඩික් වගේ කවියන්ට මං හරි ආසයි. ඒවා මම කියවනවා. ඒ think ඒ නිසා මේ මේ මේකේ මේක මතම මේක මතටම හරියට හේවනල්ලක් වගේ පතිත කරන්න පුළුවන් කවියක් ටිම්රාන් ලියනවා. ඒක ගීතයක් බවට පත් වෙනවා. මේක අතිශය ජනප්‍රියයි. එතම මේ කවියට ගීතේ හැටියට ඒක තමයි තෝරගන්නේ. පොඩ්ඩී කවියෙක් ලියාදුන් පාරක තවත් කවියෙක්ට දොරගුළු විවර කරගෙන මේ කවිය මත කවිය දෙවටි එයම ගීතයක් වෙන් තැන අපි එනවා 6 වෙනි කවියේ 6 වෙනි ගීතය. පුතියේ අම්මා අම්මාමයි තාම වැරදුනේ අපි නිසයි එවරදිත කුර බක්මහේ කුල් පිටු කුපුරන තාට නංගියේ අම්මාගෙන් උඹ ඉල්ලන වදකෙන් තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
अने हाम थे अभी मेरी लाए नम वने पहारन वन पल विस्वी नम नगे तन्यामं पनिपूर गिनी पीपं सता किया इंद हीट कदी एहुनाट कता अदन उनसे रम पोसत्व याका वहन्नत पेर उबे आयाट कतंदर पावन पं अम्मा ताट रन कंद भी पेनिला लुकुहा मुदुरु अनकर बन पद लिहुआ मुचलिंदगे एहे नई कंदुलक नेटुआ अपे अम्मा पन कथाव बुतु की दिवा रत्तुनु यकड लोकुरु कैनु तेलुआ मत्तुनु पंबरु इटिमल फुकुरित वहुआ ऐतत लोके गन उब तन्येत मुनवा पत्तिनी सलुवलत एत्तुत तिरित पुना सता किया इंद हिट कदी एहुनाट कता अदन उनसे रम को सत्य लका वहन नट पेर उबे आयाट कतंदर पावंद पं अम्माट අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරමින් ඉන්නේ අපි වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල සහෘදයා එක්ක. අතරම මේ දූලා සහ තාත්තලා අතර තියෙන ආදර කතාව ඔබ විඳිනවා මමත් විඳිනවා. ඒ නිසා මේ කවි අපි දෙන්නටම බෙදා හදාගෙන කතා කරන්න පුළුවන්ක. ඔව් චිර මේක මේ අතර දැන් දූගේ මේ මම පහුගිය මාස 3 अतुलत वेच सिद्धि अक्निसा ममटिका संगवेदी वेडिवेल इन्ने दुव केरही फेसबुक सटान तेबुआ मे मुद दुव वैद्य विद्यालय अतुलुना इन्ने विदेश रटगनिसा ताम अडु वयसकिन दुहित्रु सेनेहे नेतुना मट इतम दहाकितर इंदन तम मट दें आदरे करानि तेनिसा मम कुमते इतिहास मेनो अने दुवला बहुमत आत्तलाट अरे आदर एक विद्यात्मक
මේ කවියන් හැටියට අපිට දූල පුතාල කියලා වෙනසක් නැතුනට මම මේ ඒකෙත් දිමේ ඒ මන් ලිවේ දුවෙක් ලොකුයි ඔය දොස්තර කමට වඩා ඔකේ පදවැල් සේම ඇමිනු සූරතල් දියනි මං කවිය මේක නෙවෙයි ගන්න මම මේ පූර්වයාවක් කරනවා ඔබ දුර ගිහින් හිතුවාටත් වැඩි දුරෙනි එලිවැට අත හැරුණු කවියෙකු ලෙස ලියමි එලි සමයට තව කොපමණ කල් ඉඳිමි ඒ අවුරුදු 6ක් යනකම් ආයි මට දකින්නේ අවුරුද්දේ සැරයයි ඒ වෛද්‍යවරයෙක් වෙනතුරු මොස්කව් වලත් සෙත් කවි තියෙනවා දුවේ කොහොමත් මිහිරි වදනුයි ඔබේ පිරිනු මුවේ පුස්කොළ පොත් වලත් ලියවි තිබුණි භවේ දුවල හදා දුවල හදා පල්ල හැබැයි එකක් එකෙක් නොවේ දුවල හදන හැට එකෙක් හැදුවොත් තියෙන වේදනාවේ තා දෙන්නේ තුන් දෙනෙක්වත් ගෙදර ඉන්න ඕනේ මම ඒ නිසා මේ කවිය තෝරගත්තා මේ මට නම රහිතව Facebook එකේ මුණගැහි හිට කවියක් මේක මම ඇත්තටම දුවගේ මේ මෑත සිද්ධවීම නිසාමයි මම සංවේදුනේ මම හිතන වජිරට මට අහන් ඉන්න විතරයි තියෙන්නේ මේක ඊට වඩා කතා ගන්න බැරි වෙයි අපි දෙන්නට දූවිල්ල වැඩි ඇස් රතු උනත් දුව එන්න ආදරෙන් බදාගෙන නැත කඳුළු පිසලන්න ජීවිතේ හැමදාම සිනහවෙන් පුරවන්න දුවෙක් ඉන්නවා නම් ඒ මැදයි සැනහෙන්න ආදරේ පුරෝගෙන තුරුලේම නැලවෙන්න නොකඩු කියෝගෙන සුරතලෙන් වද දෙන්න චාටුවෙන් මායමෙන් හැමදේම කරගන්න කෙල්ල තරමට දන්න කවුරුවත් ඉන්නවද දුක වැඩිම මොහොතක සිනා අරගෙන වඩින උතුරන්න ආදරේ මුළු ගෙදරටම බෙදෙන දුක සතුට දෙකම ළඟ තනි නොකර ළඟ ඉන්න දෝණියෙක් ඉදිද්දි තවත් වෙන මොනවාද දරාගනු බැරිම විට බදාගෙන වැළපෙන්න ජීවිතේ හැමදේම නසඟවා පවසන්න වාරු නැති දවසකත් අල්ලගෙන ඇවිදින්න දුවෙක් තරමට වටින වෙනත් මෙනිකක් කොහෙද කූඩු වී ඉගිලිලා ගියත් වෙන් වී දිනක හිතෙන් දුර යන්නේ නැ දුවරුන් කිසිදාක ජීවිතේ අරුත හරි හැටිම තේරුම් යන්න දුවෙක් ඉන්න මොන පණ යද්දි ළඟ ඉන්න ඇත්තම මේ සිංහයා දුක්ුණෙත් පුතා ගියාම නෙමෙයි ලෙන්දොර අරගෙන දුව ගියාම දුව කියන්නේ තාත්තෙකුට ලෝකයක් මම හැමදාම හිතනවා මේ බෝසත් ආත්මෙට දුවෙක් ආවේ නැත්තේ බුද්ධත්වයේ යන ගමන පහසු කරන්න එහෙම නැත්නම් ගිහි ගෙයි හැරදාල යන ගමන පහසු කරන්න කියලා. ඉතින් දුවෙක් කියන්නේ ලෝකයක්. ඒ ලෝකයේ සනසන වචන හොයාගෙන අපි යමු. කවිය ගීතය. සිතේ සන්තෝෂයක්
दोषयक नैसे ते गीता पठन इकिल कुरुनु कूडुइन संतोषयक नैसे ते අපි එක එක පන්තිවල මිනිස්සු එක එක පන්තිවල ඉගෙන ගත්ත මිනිස්සු ඒ වගේම ඒ ඒ පන්තිවල මතක අරගෙන නොස්ටැල්ජියාවේ උප්පරිමය විඳින මිනිස්සු මේන් විඳින්න බොහෝ දිනකට හරිම අමාරුයි ඉතින් ඒ නිසා කවි තෝරනකොට ගී අහනකොට විවේකය ගත කරනකොට මේ හැම තැනකදීම මතුවලා එනවා මේ අතීතය අතීතයේ තියෙන ලොල් බව කැමැත්ත. ඉතින් ඔබ කවි තෝරනකොටත් ඒක තියමතු වෙනවා. පාසල් ජීවිතයේ වජිර කිව්වාගේ හරි අපේ ජීවිතෙන් අයින් කරන්න බැරි කැලියෝ. ඒ නිසා පාසල් ජීවිතය පිළිබඳ ලියවෙද්දිත් කියවෙද්දිත් කතා කරද්දිත් අපි ඉතමත් පොඩි ඉතින් අර පොඩි කොදෙව් මානසිකත්වයක් එනවා අපි පාසල් ඉඳන් බෙදාගෙන අපි මෙහෙමයි අපි අර මෙහෙ කියලා. අපේ ඉස්කෝලේ. ඔව් ඒ වගේ තියලා. मुनाते हिटी गैनसी ने हम वागे देवाले सुंदर तैंग मत अखरगाने खरी वेदगाती मम हेम खव्यक अट हवना मे हवेन्े नूतन परंपरा वे मे लियु खव्य हम्मा एक दर इसर इकोल तिब्ब सिटेशन दंग अपे अपचिला गिनगत देवा गिनगत विधि ये कॉलेज තිබ්බ විදිහේ නෙවෙයි අපි අපි ගියේ කොලෙජ් ඊට පස්සේ අපේ පුතාලා යන්නේ ගියේ වෙ ඊට වඩා වෙනස් වගේ මේ ජෙනරේෂන් ගැප් එක මොඳර මේකේ පේනවා හැබැයි මේ මං කියන්නන කවිය පසිඳු විජේනායක ලියන්නේ Facebook එකට ඒ පසිඳුගේ කවිය පොඩි අපේ අපේ ගතිත් අපේ ගතියම තියෙනවා මේ උදේ කට පාඩමින් ගත්තා අපේ මිස් ගුත්තිල කවි मेलो मगुलक मतक ने बंग थाम दनवा दनवा मगे पीट मैद मुगे गुत्तिले कवि पाड़न एरगत्तर मु पाड़न दील ने विद्याव इंग्रीसी मिस्ला मतक वेद्दि दनवा याटी बड़ ए मचान दनवाद सिद्धि गनन सर्नन निमाडुलु अद इधर शत्रुदायक प्रवृत्ति जीधर हम मेन्ने स्कूल අඩෝ සෙනිකව දැන් මේ මේ වගේ වචන භාවිතා කරන්නේ ඔව් සෙනිකව කොටනවා කිය වගේ යනවා නේද ඒ වගේ අඤ්ඤ කොරස් වගේ වචන අපිට මේ ඈත නැත දශකයේ එකතු වෙන දේවල් භාවිතා කරනවා අඩෝ සෙනිකව තෝරපන් ඔය බේස් හඬ වැඩි ඩෙස් එක බියන් කවකටු පෙට්ටියක් මට මේ තමයි සිම්බල් එක අපි කට ගන්න අර බෑන් නමක් වා කියන නටරාජ්
පෙට්ටිය තමයි හොඳ ඩ්‍රම් එක. ඉවර උණු නිල් පෑන් බට ඇති අරගනින් ස්ටික් දෙක. ඉදලකින් වයපන් ගිටාරයක්. ඉදලකින් වයපන් ගිටාරයක් වරෙන් අපේ උන් සෙට් එක. විරල කොනක හිඳ ප්‍රින්ස් ගෙන්නමු මුලින් විරහව ආදරේ. ප්‍රියාගේ සුදු පරවි රෑනත් අල්ලපන් ඊළඟ සැරේ. අපේ අපේ කාලේ වගේ නික ජෝති එම්.එස්. තමයි ගැම්මට නැගල යත හැකි නම්බරේ. පන්ති කාමර නෙවෙයි මේකයි ගුණේ අයියගේ කාමරේ. දැන් මේ නිහාල් නිලසගේ බයිලාවක තියෙනවනේ ගුණේ අයියගේ බජව් ගාන කාමරේ. ඒකේ තියෙන දේවල් දන්නවනේ. නමුත් ඒකේ මෙච්චර දේවල් නැති වෙන්නේ නැති මේ 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 සංස්කෘතිය තුළ භාවිතා කරන දේවල්. ඩ්‍රාමා ගැම්මට බයිලා පපරෙට ටෙම්පෝ උස්සලා දීපියෝ. කෙල්ලො ටිකනම් ඔහොම බෑබම් පැනල මැද්දට නටපියෝ. මේක රජගේ පරවිසාදේ අපි තමයි සුදු පරවියෝ. හුටා ඒ හුටා කියන වචනේ භාවිත කරන හුටා අම්මට සිරි මචං අර පිනා එනවා දූපියෝ. මේ මේ මේකේ තියෙන උත්ප්‍රාසය පිනා කියන්නේ ප්‍රින්සිපල්ට අපි කියන ව්‍යාජ්‍ය නාමයනේ. ඔය ප්‍රින්සිපල් කියන ඉංග්‍රීසි වචනින්ම හැදෙන්නේ නැතුනේ. යාගේ තියෙන පිනා ගති ලක්ෂණ ඒව බලලානේ ඕනෑම ප්‍රින්සිපල් කෙනෙකුට පිනා කිව්වේ අපිනේ. ඒ වගේ දේ වගේ අපේ ස්කෝලේ අපි නාට්‍යකාරුනේ. ඉතින් අර මම නාට්‍ය ලවු ස්පීකර් බැඳගෙන මගේ නාට්‍ය ඇනවුස් කරන්නේ මම්මයි වජිර ඝාතකයෝ සීරුවෙන් සිටින් ඉස්කෝලේ සීරුවෙන් සිටින් වසන්ත ගලමට වසන්ත බණ්ඩාර විතරයි දුක්ගන්නාලා ආවිච්චි ගන්නේ වසන්ත බණ්ඩාරගේ සීරුවෙන් සිටින් දැන් මේ පන්ති කටකල ඇනවුස් කරගෙන යනවා. යනකොට දැන් අපේ ධනපාල සේනවා. ධනපාල සේන එනකොට අපි අර අර දැන් කියනවනේ අන්න එනවා එනවා දැන් සර්ට කියන්නේ අපි ධනයා කියලා. දැන් කියලා ඔක්කොම කළා පන්තියට ආවා. සර් කිව්වේ තමයි මේ අයිස සර්ලට බැන්නට කමන්නේ ලවු ස්පීකර් දාලා බයින්න එපා. ඉතින් මයික් එක ඕෆ් කරන්න නැතුව තමයි ධනයා එනවා ධනයා කියලා මුළු ටවුමට වැයිලා. වගේ මේ පාසල් වල මේ දරුවන් ඇත්තට මගේ මේ මේකට මේක හොඳයි. දැන් මේ වෙන සමහර සිද්ධි මම මේතෙන් දැන් ළමයි මද්රව්‍ය වලට බැහැ වෙන ගහ ගන්න තරම් පොලිසිය වල ඉන්න තරම් මරා ගන්න තරම් මේ ඉවර සද්දරුවේ මැරෙනවානේ ඔළුවට මේ පොළු පාරක් වෙදලා. ඒ කියන්නේ එසේ නොවි මෙසේ දඟ කිරීම හරිය වැදගත් මං කිය. මේ දඟකාරකමට අධ්‍යාපනයේ ඉඩක් තියෙන්න ඕනේ. මෙහෙම දඟ දාපු උන් තමයි ලෝකේ වෙනස් කරලා තියෙන්නේ. මෙහෙම මෙහෙම වජව් දාපු උන් තමයි හොඳ ගායකයෝ වෙලා තියෙන්නේ. මෙහෙම ඩ්‍රම්ස් ගහපුවා ඩ්‍රම් වාදක විතරක් නෙවෙයි ඊට වඩා වෙනස් දේවල් වලට වඩා යොමු වෙන්නේ මේක. ඒ නිසා මට හිතුණා මේ කවිය මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් අර ශාස්ත්‍රීය වචන සම්භාව්‍ය වචන එහෙම නැහැ කාව්‍යෝක්ති නැහැ කියලා මන් නම් කියන්නේ මේක තමයි මේ මේ කවිය ගීතය කියන එක හරි විවිධයිනේ වජිර. ඒ වගේ දැන් දැන් අපි හෝපලු වන පෙතත් අහනවා ඒ ගුණේගේ බජව දාපු කාමරෙත් අහන්න පුළුවන් වෙනුනේ. ඉතින් මම කියන්නේ එමිනෙම් ඉඳන් පිරිත දක්වා අහන්න පුළුවන් වීමයි රසඤ්ඤතාවය කියන්නේ. ඒ නිසා ඒ වගේ වැඩක් මේක. හැබැයි මම මේකට තෝරා ගන්නේ මීට හාත්පසින්ම වෙනස් ගීතයක්. ඒක තමයි සම්ප්‍රදායක අපේ අපිට ඇහිච්ච පාසල් ගුරුවරුන් ගැන ලියවිච්ච මහින්ද චන්ද්‍රසේකර රචනා කරපු ඒ ගීතය. මම ඒක හැමදාම මහින්දයත් එක්ක වාද කරන්නේ එකම කැලේ විතරයි. මම හැම වෙලෙම අහනවා ඇයි මහින්දයි ඔයා ලිව්වේ සිප්කිරි පෙව් මූසලේ නුඩු මහලේ කියලා. ඒ කියන්නේ උඩු මහලේ ඉන්න හැම එකම මූසලියද කියලා හැවම. තමන්ගේ ගෝලයක් හොඳ තැනකට ගිහිල්ලා පොහොසත්වල හිටියොත් උන් නරකද කියන කැලේ විතරයි මම මේ සින්දුවේ අකමැති. අතර අර මේ මේ බජව් දාපු අර ඉස්සර ලොකු ඩෙස් තියෙන්නේ පාසල් නිවාඩු කාලිනකොටම අර ඩෙස් ටික ඔක්කොම එක තැනකට එකතු කරනවා. ඒක තමයි වේදිකාව. ඔය විදියටම කැඩිච්ච පුටු කකුල් ඔය වගේ අරගෙන මං හිතන්නේ සින්දු කියපු එහෙම මතක නැති කෙනෙක් නැති තරම් හැමෝටම මේ මතක තියෙනවා. ඒක අපේ ප්‍රවීණ ලංගවේදී කින් අපේ දිමුතු චින්තක අපේ ඉස්කෝලේ හොඳ ඩ්‍රම් වාදකයා මහත දෙහ තහද එයාට තියෙනවා එන ඩෙස් එක. ඒවා ටියුන් කියලා තියෙන ඩොං ටං ටින් ටං ඒවා හදලා ඒ ලස්සනට ගහන්න ඕනේ. කොච්චර තියෙනවද සමහර ගුරුවරු උගන්වද්දී අපි පිටිපස්සේ පෙළ සින්දු කියලා තියෙනවා.
ඒක ගුරුවරයාගේ වැරද්දක් වගේ කරේ මේක ටීචර් කෙනෙක් හිටියා අපි ඊට පස්සේ පෙළේ සින්දු කියනවා ඉතින් මේ මේක මේක නිතර සී කියලා කියන ඉච්චර සින්දු කිලත් මිස්ට ඇහෙන්නේ නැහැ මිස් හෝගාලා ලියන් යන භූගෝලයේ anu මේවයි 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 අපි ඊට පස්සේ පෙළේ සින්දු නිදාස අධ්‍යාපනයේ උපරිම පළවෙනිදී අපි ඉස්සර ඉතන් හිටියේ මායි ওই ලාල් ජයන්තයි කියලා යාලේ දෙමුතුල අපි ඉඳන් හිටියේ නිදාස අධ්‍යාපන හොයාගත්තේ අපි කියලා පස්සේ දව දන්නේ මේ වැහිකාලේ තින්නා මග නොමග නොඇති යන කාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උටුමාලේ අපේ කුරුතුමායයි තාමත් ඉස්
කළුවරට පාටක් දෙන්නකෝත් අපිට දෙන්න වෙන්නේ කළුම කළු පාට හැබැයි සමහර කළුවර තියෙනවා පාට පාට එහෙම පාට පාට කළුවරක් තමයි අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ කවි තෝරන වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාද සහෘදයා අපට තෝරා දෙන්න නම් වෙන්නේ කවිය විදිහට ඕ ඩියා වෘත්තික කවි තියෙන වෘත්තියට ගෑන කවි වෘත්ති විවිධ වෘත්ති ඉස්සන කොහම ජන ගීයේදී අපිට ඔය ජන ගී සේගී කිව්වම එකක් එක සේගී එන්නම වෘත්තියක් එක්ක එනවනේ අනිත්ව ක්‍රීඩා අනිත්ව තමන්ට ඇති වෙච්ච හැඟීම් දනිත කරපු දේවල් එතකොට දැන් අපි ගොවිතැනේ හිටියේ ඉඳන් හැම වෙලේම ගොයන් කවි නෙළුම් කවි කුරක්කම් කවි ඒ වගේ වුණා ඒ වෘත්තියත් එක්ක වර්තමානයේත් එහෙම බෙදුනා විශේෂයෙන්ම ඔය ඇඟලුම් කම් හල් වල දරුවන් බහුගේ දශක 3-4ක සිද්ධීන් නරක හොඳ නරක සින්දු වලට පරිවර්තන වුණා ඊට පස්සේ හම්බුදාව ගැන ගීත ජනප්‍රිය ගීත බිහිවෙනවානේ එනේ ඒ වෘත්තිකයාගේ හැඟ කවිත් එහෙම තියෙන මට මතකයි සෝමතිලක දිසානායක අපේ සෝමරත් දිසානායකගේ සහෝදරයා නාවික හිටපු නාවික හමුදාපතිගේ ඔහු මේ කඳවුර වල ඒ කියන්නේ හමුදා නිලේ හමුදා වල වැඩ කරන අයගේ කුරුටු ගීත වරපයක එකක් ඔය වාකරේ මේ චූටි කඳවුරක ලිඳක බැම්මෙ ලියලා තිබ්බ කවියක් ලියලා තිබ්බා ඒක නාවික සෙබළුත් නිලධාරිනුත් සුළු සෙල් නිලධාරිනුත් ඉන්න එකක් ඒක ඒක ලියලා තියෙන්නේ මේ ඒ ලිඳේ බැම්මෙ ඔව් උඩ වතුර තරු වලට මැද වතුර පටි වලට මඩ වතුර පොඩි අපිට කොටි ගහලා මදි තොපිට කියලා දැන් උම්මයි ලියාගන්නේ ඒ වගේ වේදනාව පිළ විශ්වවිද්‍යාලවල වගේ මේ මෑතක මේ අර මං කිව්ව ඇඟලුම් පිළිබඳව ධනාත්මක සිත්විලි මවන්න ඕන දේවලුත් තියෙන අතර සමහරට ඒකේ සත්‍ය දුක වේදනාවත් රචනා කරා ඒ වගේ කවිය ලයිට් කපන ගනදුර එන නගරයට නොයෙක් බෘංගයෝ රිංගති පෝලිමට ඇවිත් රෑ වැඩට පේවෙන රන් කඳට සාදු සාදු ඇස් ලැබියන් කළුවරට ජුකි මැසින් වැඩ බැරිවා රටම දනි තිබූ චරිත සහතිකයත් මග වැටුනි මලේ පුරුෂයා නුඹේ මර නෑම මිනි කැලේ තියෙන කොයි දේවත් රස නොවුනි යශෝදරාවත ඇරගෙන එහි දුක්ඛ ලක්ෂණ තියාගෙන එහි විරිතු තියාගෙන වර්තමාන ගැහණියකට මේ වෙච්ච සිද්ධීන් ලියන හැටි ළමෝ බණితి නෑදෑයෝ දොස් කීහ ගමේ සමಿತಿ උඩ බලමින් තුක් ගෑය මේකම තියෙන උඩ බලන් කියලා ගෑවා කියලා කියන්නේ මේ මේ තරුණියක් ගැන ඒ කාලේ තිබ්බ මතය මේ ගවර්න්මන්ට් එකට වැට යනවා නමුත් අපි අද වෙනකොට ඒකේ කොච්චර අනිත් පැත්ත ගහලා බලනවා අද රටට පිනිමේ හොයා දෙන මහා හාස්කම තියෙන එතන කියලා පිළිගන්න ලබමු බණితి නෑදෑයෝ දොස් කීහ ගමේ සමಿತಿ උඩ බලමින් තුක් ගෑය හපෝ අපි හොඳයි රට අත් හෝදාය අපි හොඳයි උඹලා තමයි කැත බොහෝ මරණ දැක දැක නුඹ පැණි කෑය මරණ තුනක් ඇති මිනිහේ පැණි කෑනේ කියන්නේ බොහෝ මරණ දැක දැක නුඹ පැණි කෑය ඉතින් මේක මම හිතන්නේ ගෞරවණීය ලෙස මම මේ කවිය තිලනය කරන්නේ අදත් අපේ රටට ඩොලර් රුපියා දෙන ඇඟලුම් සහෝදරයන් වෙනුවෙන් නම වෙන කවිය අපි පාට හීන දකින රාත්‍රියේ සැබෑ සිහින දකින යෞවනයන්ගේ කතාව නමවෙනි කවියට නමවෙනි රෑවැට මුරය අවසන් වෙන කනිසමට පර කුසුමක් ලෙසට අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹේ ලොවට රැ
නිති වරන්නේ නිල්ලෙලියටයි පෙති කුමර දෙවෙන්නේ මල්විය නොවේද මේ තිය කර අරින්නේ සිමත හිතද මහායෙන් අඬන්නේ රැවට මුරය අවසන් වන කනිසමට නුඹමුව පෙනේ පරවුණු කුසුමක් අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට නුඹලොවට රැවෙයි පෙර කළ පව කඳුලලිත සයුරේ රල නගන්නේ අත පුසුමන්ද පවනක් වී අමන්නේ තනි නොතනියට එව නැල්ලද සිටින්නේ ඇඳුමද නුඹේ ජීවිතයද මහන් සමහර වෙලාවට ඉහළ යන්න අපි හොයන පාරවල් වලදී අවස්ථා හම්බෙනවා ඉහළින් ඉහළට ගමන් කරන්න හැබැයි මේ ඉහළ යෑම හරිම පරිස්සමෙන් කරන්නට ඕන දෙයක් මොකද ඉහළ ගියාම සමහර වෙලාවට හිතනවටත් වැඩිය ඉක්මනට පහළට වැටෙන්න පුළුවන් ඉතින් ඉහළ බලා යන එක ගමනක් තමයි එක භයානක ගමනක් තමයි සරුංගලේ සරුංගලෙත් ඒ වගේම භයානකයි මොකද කොයි වෙලාවේ කඩන් කොහේට වැටෙයිද දන්නේ නැහැ ඉතින් ඉහළ යන්න කියලා හිතාගෙන පිංකම් කරනවා සමහර වෙලාවට ඒත් අපි සමහර පින්කම් වලින් පහළට වැටෙනවා මේ ආදී ගොඩාක් දේවල් කියන්නට හිතන මේ අමුතු කවියක් මේ වගේ කවි කීපයක් තෝරා ගත්තා ඔබ මොකද විද්‍යාවයි මිත්‍යාවයි අතරේ අපිට හොයාගන්න බැරි තැනක අපි පැටලිලා ඉන්න නිසා මම හිතන්නේ මේ කවියත් එහෙම තැනකට තියාගන්න පුළුවන් ඔව් ආගම ගැන අපි පොඩි හැමෝම බයක ඉන්නවනේ ආගමට බය වෙනවා කියන වැරදිනේ ඊට පස්සේ ඔබ කිව්වා වගේ ආගම නැත් අපි අපි මම උපතින් බුද්ධාගම නිසා බුදුහාමුදුරුව එහෙම පුදුම කරවන්නේ නෙවෙයිනේ උන්වහන්සේම කිව්වා වගේ ළඟදී හාමුදුරුව කෙනෙක් ලස්සන කතාවක් කිව්වා ඒ කියන්නේ හාමුදුරුව කිව්වා මේ ඇත්තටම කියන්නේ මේ ඇත්තම කතාව කියන්නේ බුදුහාමුදුරුව වැඩියත් පන්සල් වලට දැන් නම් පිළිගන්න එකක් නැහැ කියලා ඒ කියන්නේ දැන් ඒක නෙවෙයි දැන් වෙන්නේ කියන එක අර මම දැක්ක එක කවියක ඡායා අදහස මේ ආනන්ද මොනෝදර මගේ නමින් පන්සලේ කරන්නේ කියලා කියන්නේ ලැජ්ජයි පන්සල්ට වඩින්නත් කියන හැඟීම ඇති වෙනවා ඉතින් මේ පන්සල් පාගෙන යෑම ගාථා කීම් වගේ දේවල් කොහෙන්ද ආවේ කියලා හොයා බලා ඒවා කිරීම කිසි ගැටලුවක් නැහැ මේවා මේ බුදුහාමුදුරු දේශනා කරපු නොකරපු දේවල් අපි කරන්නේ යෑ මේ තමයි ගැටලුව ඉදිරි කොහොමත් කිසිදු ආගමක ශාස්ත්‍රවරයෙක් විජ්ජා කියලා දුන්නේ මැවුම් කරුවෙක් නෙවෙයි ඔහු මවන්න දන්නේ ඔහු ඔහු යමක් කරගෙන යන්නේ කියලා ඉතින් මට මේ තියෙනවා මේ සංඝ මොකද මම මේ පහුගිය අවුරුදු 4ක 5ක තුළ මගේ නවකතාව ලියමින් ඉන්නවා ඒක ටික අසීරු කතාවක් ඒ නිසා සංඝයා වහන්සේ කෙනෙක් සිවුර හැර යෑම පිළිබඳ එතකොට
ඒක මේ කාලේ එළියට දාන දින නම් මරෝ ඒක නම සිරි සංගක්කාර කාලේට ගැලපෙන එතකොට ඒ ඒ තරුණ විය පැසු කර විශ්වවිද්‍යාලයෙන් පසු එහාමුදුරන්ට ඇති වෙන ගැටලු මුළු රටක් ලෝකයක් ලෝක ගානක සංචාරය කළා එන කතාවක් ඒක පොඩි බහුවියා බහුවිය තැන් දෙක තියෙන මේකෙදි මට සිවුරු හැරෑම් පිළිබඳ ළමා කට්ටිය පහන කිරීම පිළිබඳ කෘතීන් හදාරන්න සිද්ධ වුණා මිනිස්සු හම්බෙන්න සිද්ධ වුණා සංගය වහන්සලා මුණ ගහලා සාකච්ඡා කරන්න සිද්ධ වුණා ඔය විශේෂ සමරසිංහ ගුණසේකර වැනි අයගේ සිවුරු හැරෑම කෘති පරිශන කෘති මට කියවන්න සිද්ධ වුණා මේ හැම එකකින් ගත්තාම කුඩා දරුවන් මහාන කරාම සමහර කැමැත්තෙම මහාන වෙන්නේ ඒ ඒකේ තියෙන අවිහිංසකකම් ගැන හරි කතා ගොඩක් අහන්න හම්බුණ මට හරි සංවේදී ඒ පොඩි හාමුදුරුවන්ට ගෙදර මතක් වුණාම අඬන එක ගෙදර ගියාම අම්මා වදාගෙන ආන්නේ නැති එක මම දැක වීඩියෝවක් තියෙනවා ගියාම ඒ චූටි නංගි අයියට එන්න දෙන්නේ පොඩි හාමුදුර අයියා ඉතින් මෙන්න මේ 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 සිරිත් විරිත් අපිට මේ දැන් මට මතකයි සූර්යාරණ චිත්‍රපටියේ ඒ හාමුදුරුව නියම අපේ රටේ පොඩි හාමුදුරුවම ඒකටත් පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා හාමුදුරුවන්ට පෙන්නනුනා චිත්‍රපටියේ කොහොමද මෙයා බල්ටි ගහන්නේ කියලා බලන්න වගේ ඒ වගේ එහෙම පුළුවන් මම හිතන්නේ ඒ වගේ සාමනීර නමකට ඉතින් ඒ වගේ කවි එක කොටසක් මම තෝරා ගන්නවා මේක මේ ඇත්තටම තාරකා සම්පති අබේසේකර කියන කිවිඳියගේ කවි පොතකින් මට අවශ්‍ය ටික මම උකහා ගත්තේ මේ ටිකට වඩා තව එකක් තිබිය හැක ඒ කවියේ නම දවල් දානට ජෙලිත් දෙනවලු මාතෘකාව ඈත හසේ නයි සරුංගල් හිතත් ඉහෙලට නගිනවා ලොකු සාදු බණ පොත් ගෙනාවම හෙමින් පහලට බහිනවා පිරිවිනේ ගුරු සාදු මං හරි හොඳයි කියලා කියනවා ඒත් අම්මේ ඉඳලා හිටලා මම හොරෙන් අඹ කඩනවා මේක අර වජිරයාගේ වගේ හරුංගලයක් දැකීම මම දැකලා තියෙනවා මම ක්‍රිකට් ගහලා තියෙනවා පොඩි හාමුදුරුවෝත් එක්ක හරි ආසයි අර අඳන කඩේ අඹුඩේ ගහගෙන ක්‍රිකට් ගහන දේ පේන්න ගහන්න බෑනේ අර ඈත කැලේකට එක්කන් ගිහිල්ලා ලොකු හාමුදුරුවෝ ලෑ තිර දෙන ඔන්න මහත්ය සෙල්ලම් කළා යන්න පව මේ මිනිස්සු ආසයි කියලා ක්‍රිකට් ගහන්න ඕනේ කියලා ඉතින් ඒ සරුංගල් අරන එක ඒවා තමයි ඒගොල්ලෝ ආසයි ඉතින් මේ සරුංගල් අරනකොට සරුංගලෙත් එක්ක යාගේ හිතත් වෙනස් තැනකට යනවා ඒක නිවනවත් ඒවා නෙවෙයි එහෙම දන්නේ නැහැ යන්නේ වෙනස් තැන ආස්ථානෙ දරුවෙක් ළමයේ කියන එකද සතර බණවර පැනව්වනේ නේද මේ බුදුහාමුදුරුත් සුද්ධෝදන රජුණන් ඉල්ලීම අපිට යම් යම් දේවල් ඉෂ්ට නොවි මහාන කරන්න එපා කුඩා දරුවෝ කියලා රාහුල අරන් ගියාට පස්සේ ඉතින් මේකේ තියෙන ලොකු සාදු බණ පොත් ගෙනාවම හැමින් පහලට වහිනවා ඉතින් ඊට පස්සේ ආ ඩියුටි එකේ බණ පොත් කඩපාඩම් කරන ඕන බණ පොත් කරන්න ඕන පිරිත් බණ පොත් කරන්න ඕන හැබැයි පිරිවිනේ සාදු මෙයාගෙන හරි හොරතල් මම ඔබ හරි හොඳයි කියලා කියනවා ඒ අම්මට හරි අවංකයි ඉන්නේ පොඩි හාමුදුරුවෝ අම්මේ ඉඳලා හිටලා මමත් හොරෙන් අඹ කඩනවා ඇත්තරම මේ සමහර දේවල් බොහොම දාර්ශනිකව බලන්න ඕන සමහර දේවල් මතු පිටින් කවිවලට අහුවෙන්නේ කවියෝ ලියන්නේ ඇත්තරම ඒකේ ගැඹුරට කිමිදිලා අපි කල්ලා ගන්නත් ඕන ඒ ගැඹුරෙන්ම තමයි නැත්තම් සමහර ලාවට කෙනෙක්ට හිතෙයි මේ විරෝධාකල්ප මතු කරන විරෝධාකල්ප ගොඩනගනවා කියන. ඉතින් සමාජ ඇත්ත තෝරා ගන්න කවියාතරම් සමතෙක් තවත් නැති බව සිහිපත් කරමින් ඔබ තෝරා දෙන 10 වෙනි කවියෙන් අපි නතර වෙනවා. ඉතින් බොහොම කාලයකට ඉස්සෙල්ලා කරපු ආරාධනාවකට ඉඳ තියෙන විදියට පරිස්සමෙන් ආවට බොහොම ස්තුතියි. මේ කවි 10 වෙනස් ඒ වෙනසටත් ස්තුතියි. ස්තුතියි වජිර ඔබ ඇතුළු ශරණ ටීවී එකට. ඉතින් මම හිතනවා මං වින්දෙක් ගැන කාට හරි වින්ද ගන්න බැරුණොත් ඒ ගැන අසතුටු වෙන්න එපා. ඒ මං විඳින හැටි මං අර හැමදාම කියන වගේ මම විඳින්නේද සිතන්නේද ලියන්නේද කියන්නේද මට ඕනේ විදියටයි. ඒ ඕන විදියට කැමති අය ඔබට ප්‍රතිචාර දක්වાવી මේ බලා. ඉතින් ස්තුතියි අද. කවි 10 තෝරන්නට ආවට ඒ වගේම ස්තුති කුරවි සංගීත කණ්ඩායමට ආනන්ද පද්මසිරි ප්‍රමුඛ ඉන්ද්‍රනාත් මන්සිංහගේ සංගීත අධ්‍යක්ෂණය විශාරද චතුර ගයන් ජයනිති සහ විශාරද පුන්සදා මෙයසි ජයනිති ගී ගයන්ට එකතුනේ 10 වෙනි කවියේ 10 වෙනි ගීතය Thank you.
කැටලී අම්මා තෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුමකට හිත ඇදී ඒ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දම්බුටියා කැලේ මෙතින් එන්න හිතයි නුඹ ළඟට සැනින් අම්මත් සසරින් එතේ